समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इमस्मिन् सतीदं होति इमस्स उपादाय इमं उपज्जति इमस्मिन् असतीदं न होति इमस्स निरोधा इमं निरुञ्जति इति साधु 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 सदा पूजनीय वंदनीय महासंगरत्ने अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनी मैं पिंगवा सियुलु देना दम्मे सुदानं वेन्नी लौतुरा बुद्रिजानन वहन्से अपिकेरी अनुकंपावेन देशना कल उतुन सद्धर्में विदक्षवने करांत एनिसा हेमदिना तम मतक कन्वा तमंगे हित नोएक नोएक आरमुन वल दुवन्नट नोदी चित्त एकग्रतावयक् ऐति करगन हुदट में देशनाव श्रवणे करांत कियला अनंत संसार दिह बलनकोट लौतुरा बुद्रजानन वहांसे लवोन तरम में लोक धातुए पहलविलाती ඒ කාලවල අපිට ඕන තරම් මනුස්සාත්ම භාවයන් ලබා ගන්නත් ඇති ඒත් එකම ශාසනයක්වත් ආදරින් ඇසුරු නොකළ නිසා ඔබත් මමත් තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ දුක් සහගත සසර ඒ මේ අත දුවන සරිසර නැත් වෙලා අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේදී සක්සා බුදුබණ අහලා ඒ අහගත් ධර්මයට අනුව ජීවිතේ හැතිරෙන්නට ඒකාන්තයෙන්ම මේ බුද්ධෝත්පාද කාලය තුලම මේ ජීවිතය තුලම අපේ නිවීම අපේ මිදීම අපිට හදාගන්න පුළුවන් गतवेन जीवित्यक तुल निवी सनसन आत्म भाव्यक हदा गांताई पिंगुतुनी लोतुरा बुद्रजानन वहांसला मग पेन्वी मुहतक कतीते सिहिपत कलोत मेवगे साध्धर्म देशना वंगहला ए देशना वंग जीविते ते कुतुकर गत्त निसाई පටාචාරා වගේ තමන්ගේ සියලුම නෑදෑ පිරිස අහිමි වෙලා මහා දුක් ගොඩක් වින්ද ඒ මාතාව සුවපත් වුනේ ඒ වගේම තමන්ගේ එකම දරුවා මල සුවින් අඩා වැළපුණු කිසා ගෞතමිය සුවපත් වුනේ මෙබඳු ධර්මයක් ශ්‍රවණය කරලායි එවගේම රජ්ජුමාලා වගේ දාසියන් ඒ දාසි භාවයෙන් මිදලා නිවි සැනසුනේ
මෙබඳු සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කළයි. ඒ වගේම අඟුලිමාල ආදී මහ ඡන්ද පරුස ගති ඇති ඇත්තු අහිංසක යන නම සැබෑවටම අර්ථවත් වෙන අහිංසක ජීවිතයක් හදාගෙන නිවි සැනසෙන බවට පත්ුනේ මෙබඳු දහමක් තුළින්. එදා ඒ ජීවිත මේ ධර්මයේ තුලින් නිවාසනසවා ගන්නට පුළුවන් වුණා නම් අද දවසේ මේ ජීවිතවල තියෙන දුක අයින් කරගන්නට අයින් කරන්නට බැරි වෙන්නේ නැහැ. මොකද ධර්මය කියලා කියන්නේ එක කාලයකට විතරක් ප්‍රතිඵල තියෙන ධර්මයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඉමේජ සුබද්ද සම්මා විහෙරයුම් අසුඤ්ඤෝ ලෝකේ අරහත්තියස්ස සුබද්ද මනාකොට පිළිවෙත් පුරනෝන යම් කිසි කෙනෙක් මේ ලෝකේ කවදාවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. යම් කාලයක නිවි සැනසෙන ජීවිතවල අඩුපාඩුවක් පෙනෙනවා නම් ඒ ධර්මයේ තියෙන අඩුපාඩුවක් හින්දා නෙමෙයි, ඒ ධර්මයේ ජීවිතයට ලං කරගෙන හැසිරෙන ප්‍රතිපදාවල තියෙන අඩුව නිසායි. ඉතින් අතීතයේදී මෙබඳු ධර්මයන් තුලින් ජීවිතවල දුක නිවාගත්තනම් නිවුණනම් අද දවසේත් අපේ ජීවිතවල දුක නිවා ගන්නට පුළුවනි. හැබැයි අපි මතක් කරන්න ඕනේ තවත් කාරණාවක්. එදායේ දුක්සහගත ජීවිත දුකින් නිතර විලසුවපත් භාවයට පත්ුනේ නිකම්ම නන් නෙමෙයි. ඒ අහගත් ධර්මයේ තුල ජීවත් වෙන්න ඒ අහගත් ධර්මයේ ජීවිතය කරගන්නට ඒ ඇත්ත අප්‍රමාණ විදිහට වෙර වීර්ය කළටි. එයින් නිදසුන් කතා වශයෙන් කීපයක් අපිට මතක් කරන්න පුළුවන් වුණොත් අපි අහලා තියෙනවා සවැත් නුවර වාසී තිස්ස තෙරුන් වහන්සේ ගැන. උන්වහන්සේ තමන්ව මරන්ට ඉදිරිපත් වෙච්ච සොරුන්ගෙන් එක දවසකට ජීවිතය ඉල්ලගෙන ඊට ඇප පිණිස මහා කළු ගලකින් කකුලට ගහලා කකුලේ ඇට බිඳගෙන එක දවසක් ජීවිතය ඉල්ලගෙන වෙර වීර්ය කළ සසරෙන් එක්ව වෙච්ච බව. ඒ වගේම පීතමල්ල තෙරුන් වහන්සේ කියන්නේ දවස පුරාම ඉඳගනිමින් සක්මනිමින් ඉඳගනිමින් සක්මනිමින් භාවනා කරලා රාත්‍රිය කාලෙදි සක්මන් භාවනා කළ වෙහෙස නිසා කකුල් අමාරු නිසා සක්මනේ දන ගගා සක්මන් කරනකොට දඩෙමේ යන කෙනෙක් මුයෙක් දෝ යන සංඥාවෙන් විද්ධාම ඒ විදපු ඊතලයේ ගලවල තනකොළ ටිකක් ඒ ඊය වැදුණු සිදුරට උභාගෙන ඒ වේදනාව මෙනෙහි කළා සතර දුක් අවසන් කරගත් උත්තමේ. ඒ වගේම චක්කුපාල තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේමයි කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව කය ගැන බලන්නේ නැතුව ජීවිතය ගැන බලන්නේ නැතුව විමුක්තියම අරමුණු කරගෙන කටයුතු කළ මහෝත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ අවවාද කරගන්නවා චක්කූනි හායන්ති මමායිතානි, පාලිත මමායනය කරන මේ ඇහැ නැසෙනවා. සෝතානි හායන්ති මමායිතානි, සබ්බම් පිදං හායති දේහනිස්සිතං කින් කාරණාතං පාලිත පමජ්ජසි,
පාලිත මමායනය කරන ඇහැ වගේම කනත් නැසෙනවා මම කියලා අල්ලගෙන තියෙන මේ ශරීරය සියලු දේම නැසෙනවා කින් කාරණාත්වං පාලිත පමජ්ජති පාලිත ප්‍රමාද වෙන්න තියෙන කාරණාව මොකක්ද නුඹගේ ඇහැගෙන බලන්නේ නැතුව අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියලා තමන්ටම අවවාද කරගෙන වීර්ය කළා ඒ වගේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ නිදිමත හැදුණු වෙලාවේදී පිදුරු වලින් දරණුවක් හදලා ඒක තෙමාගෙන හිතට තබාගෙන නින්ද යන නිසා නිදිමත වෙන නිසා තැම්බේසමක් අරගෙන කකුල් දෙක ඒකට දාලා තුන් යම රාත්‍රිය පුරාවටම අප්‍රමාදීව භවනා කළ කෙනෙක් සද්ධර්මය අහනෝ වගේම අතීත උත්තුමිය දුකින් මිදුනේ නිකන් නෙමෙයි මෙන්න මේ වගේ වෙර වීර්ය වඩලා ඒ චරිත වලින් පස්චිම ජනතාව අපිට හොඳ ආදර්ශයක් වෙනවා ඒ වගේම හොඳ කතාවක් දේශනා කරනවා ඉමක් කුණක් පරක් කෙරක් නැති මේ දුක්ඛහගත සසරෙන් එතර වෙන්න නම් සද්ධර්මයේ අහන්ට ඒ වගේ මේ අහගත ධර්මයේ ජීවිතය කරගන්නට අප්‍රමාදීව වෙරවීරිය වඩන්ට කියන කාරණාව ඒ චරිත තුලින් අපිට පැහැදිලි කළා පෙන්නනවා ඉතින් පින්වතුනි අපිටත් පුළුවන් නම් තථාගතයන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ දේශනා කරනකොට එක සකසා ශ්‍රවණය කරන්ටත් ඊට පස්සේ එක ශ්‍රවණය කළාට පස්සේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ වගේ තිස්ස තෙරුන් වහන්සේ වගේ චක්කුපාල තෙරුන් වහන්සේ වගේ කාය ජීවිත දෙකේ අපේක්ෂාවක් නැතුව අර ධර්මීය ජීවිතය කරගෙන වීර්ය කරන්ට පුළුවන් නම් ඒකාන්තයෙන් මේ දුක්ඛාගත සසර ගමන මේ ජීවිතයේදීම අපිට නිමා කරගන්න පුළුවනි. ඉතින් ඒ සඳහා ඕගොල්ලන්ට මේ දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන සත් ප්‍රාර්ථනාවත් එක්ක මම බොහොම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මෙන්න මේ ටික හොඳට අහගන්න මේ ටික අහගත්තාම ඒ අහගත්ත ආකාරයට ඔයගලන්ට පුළුවන් වීර්ය කරන්න ඒ වීර්ය කරන ආකාරය මත ප්‍රමාණය මත තරම මත තමන්ගේ ජීවිතයෙන් තමන්ට දුක අයින් කරගන්න පුළුවන්කම ලැබේවි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදායමං උපජ්ජති මෙය ඇතිකල්ලි මෙය වෙයි මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මේ ධර්මයේ උපදී ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධායමං නිර්ජති මේ ධර්මයේ නැති කල්ලි මේ ධර්මයේ නොයි මේ ධර්මයන්ගේ නිරුද්ධ වීම මේ ධර්මයේ නිරුද්ධ වී එතකොට තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකක්ද කුමන ධර්මයක් ඇති කල්හි කුමන ධර්මයක් හට ගන්නවා කියලාද කුමන ධර්මයක් නැති කල්හි කුමන ධර්මයක් නැති වෙනවා කියලාද තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ මේ පටිච්ච සම්පද ධර්මතාවය අවිද්‍යාව නැමුති ධර්මතාවය ඇති කල්හි සංඛාර නැමුති ධර්මතාවය වේ අවිද්‍යාව නැමුති ධර්මතාවයේ ඉපදීමෙන් සංඛාරය නැමුති ධර්මතාවය උපදිනවා සංඛාරය නැමුති ධර්මතාවයේ ඇති තැන විඥානය නැමුති ධර්මතාවය ඇති වෙනවා
සංකාරය නැති ධර්මතා නැමැති ධර්මතාවයේ ඉපදීමෙන් විඥානය නැමැති ධර්මතාවයේ උපදිනවා. විඥානය නැමැති ධර්මතාවයේ ඇති තැන නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. නාම රූප කියන ධර්මතාවය ඇතිවීමෙන් විඥානය කියන ධර්මතාවය ඇතිවීමෙන් නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ පටිච්චසමුප්පාද අංගයකින් එකට ගෙනල්ලා භවය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනවා නම් ජාතිය කියන ධර්මතාවය තියෙනවා. ජාතිය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනං ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්මනස් කියන මේ සියලු දුක් ඇතිවීම වෙනවා ඇතිවීම තියෙනවා දුක පවතිනවා කියලා පෙන්වනවා. පින්නල තථාගතයන් වහන්සේ පින්නනවා යම් තැනක අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඉමත් නිරෝධායිම නිරුජ්ජති. ඒ අවිද්‍යාව නැමති ධර්මතාවයේ නිරුද්ධ වීමෙන් සංඛාරය නැමති ධර්මතාවය නිරුද්ධ වෙනවා. සංඛාරය නැමති ධර්මතාවයේ නිරුද්ධ වීමෙන් විඥානය නැමති ධර්මතාවය නිරුද්ධ වෙනවා. මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයන් එකින් එක එකින් එක පෙන්නලා යම් තැනක භවය නැත්තං ජාතිය නැහැ, ජාතිය නැත්තං ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිරුජ්ජන්ති, සියලු දුක් දුම්නස් නිරුද්ධ වෙනවා කියලා පෙන්නවා. එතකොට මෙන්න මේ ධර්මතා ටිකෙන් බොහෝම වටිනා ධර්මතාවයක් පෙන්වනවා. ඒකට පින්වතුනි බුදුරජාණන් වහන්සේ තව උපායකුත් පෙන්වනවා, උපමාවකුත් පෙන්වනවා. යම්සේ උස් කඳු මුදුනකට වර්ෂාවක් පතනය වුණොත් වැස්සක් වැස්සොත් ඒ තුලින් ඇතිවෙන ජලකඳ පහළට ගලාගෙන ඇවිල්ලා කුඩා වලවල් පුරවනවා. කුඩා වලවල් පිරිලා මහ වලවල් පුරවනවා. මහ වලවල් පුරවලා කුඩා පොකුණු පුරවනවා. කුඩා පොකුණු පුරවලා මහ පොකුණු පුරවනවා. මහ පොකුණු පුරවලා කුඩා ගංගාවම් පිරෙනවා. කුඩා ගංගාවම් පිරිලා මහා ගංගාවම් පිරෙනවා. මහා ගංගාවම් පිරිලා මහා සමුද්‍රය පුරවනවා. මේ කාරණාවෙන් පෙන්නව එක දෙයක්. ඒ උස් කඳු මුදුනක හටගත් ජල කඳ අනුක්‍රමයෙන් ඒ වලවල් පොකුණු වැව් පුරවමින් ගංගාවම් පුරවමින් ඇවිල්ලා නතර වෙන්නේ මහා සාගරයේ මිසක ඒට මෙහා අතරමැදක නතර වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ උපමාවෙන් යම් වෙලාවක අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති වෙලා සංඛාර කියන ධර්මතාවය ඇති වෙනවා. සංඛාර කියන ධර්මතාවය ඇති වෙලා විඥානය කියන ධර්මතාවය, විඥානය කියන ධර්මතාවය නිසා නාම රූප කියන ධර්මතාවය, නාම රූප කියන ධර්මතාවය නිසා සලායතන කියන ධර්මතාවය, සලායතන කියන ධර්මතාවය නිසා පස්සේ කියන ධර්මතාවය, පස්සේ කියන ධර්මතාවය නිසා වේදනාව යන ධර්මතාවය, වේදනාව නිසා තණ්හාවත්, තණ්හාව නිසා උපාදානයත්, උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතිය, ජාති නිසා ජරා මරණත් කියන ධර්මතාවය ඇති වෙනවා. උස් කඳු මුදුනක හටගත් ජලය අතරමඟ නොනැවති යම්සේ මහා සමුද්‍රයෙන්, මහා සාගරයෙන් අවසන් වෙයිද, එවගේ
යම් දවසක අවිද්‍යාව නැමුති ප්‍රබවයෙන් යම් අරමුණක් පැවැත්මක් පටන් ගත්තොත් ඒක අවසන් වෙන්නේ ජීවිතයකට දුක කියන ධර්මතාවය උරුම කළා දුක කියන ධර්මතාවය හදලා කියන කාරණාව පෙන්වනවා ඒිට මෙහා කොතනකවත් නතර වෙන්නේ නැතුව දුක කියන ධර්මතාවය හදලම තමයි මේ අවිද්‍යාව නැමැති ප්‍රබවයෙන් පටන්ගත ධර්මතාවය නතර වෙන්නේ ඒකෙන් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන පෙන්නනවා ඇස් ඉදිරිපිටට හම්බ වෙන එක අරමුණක ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාවෙන් ඒ අනුව කර්ම රැස් කරගෙන ඒ ඇස් ඉදිරිපිටට එන ආරම්මණය අනුව මෙනෙහි කළා ඊට අනුරූප වූ චක්කු විඥානයත් කන ඉස්සරහට එන ශබ්දේ ඇත්ත නොදන්නා අවිද්‍යාවෙන් ඊට අනුරූපව මෙනෙහි කළා සෝත විඥානය ආදී විඥානයන් හදාගත්තොත් රූප ශබ්ද ආදී අරමුණු මෙනෙහි කළා හිත කයට නැඹුරු වෙන හැටි ඒ හිත කයට බැස ගන්න නිසා නැවත ඇහැ කන දිවනාසි ශරීරය කියන ආයතන හැදෙන හැටි ඒ ආයතන ටිකට නැවත රූප ශබ්ද ආදී අරමුණු ස්පර්ශ වීම නිසා වේදනාව ඇති වෙන හැටි වේදනාව නිසා තණ්හා උපාදාන කියන ධර්මතාවය ඇති වෙන හැටි උපාදාන නිසා භවය කියලා කියන්නේ දැක්කපු අහපු මේ විදිහට අවිද්‍යාවෙන් පටන් අරගත්තාම දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා භවය නැත්තම් ලෝකය හැදෙන හැටි ඊට පස්සේ ඒ ලෝකය නිසා ජරා මරණ දුක එන හැටි කියලා අපේ මේ ජීවිතයේ තුලින්ම පටිච්ච සම්පාද දර්ශනයක් පෙන්නනවා එහෙන් යමක් දැක්කට පස්සේ ඒ දැකපු දේ මුලා වෙලා ඊට ඇති කරගන්න කර්ම නිමිති මුල් කරගෙන චක්කු සෝත ගාන ආදී පංච විඥානයන් උපද්දලා නැවත මේ ස්පර්ශ ආයතන 6 ඇති කරගෙන ස්පර්ශ ආයතන 6 උපද්දලා එකට තණ්හාව ඇති කරගෙන මේ ලෝකයේ ඇති බවට හදාගන්න සිද්ධියක් දැන් ඔය ටික අපිට තේරෙන්නේ ආයතනයක් ගන්න පවතින මේ පැවැත්ම ඊටමත් වේගවත් ඒ වගේම ඊටමත් සිව් හැබැයි අපේ සිහිය නුවණ ගොඩාක් දුබලයි අපේ සිහි නුවණ ගොඩාක් දුබලයි නමුත් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හය ආරම්භය අරමුණක් රැවටිලා නැවතේ රූප ශබ්ද අරමුණු හොයාගෙන ගිහිල්ලා ඒකට තණ්හාව ඇති කරගෙන එහෙම දේවල් තියෙනවා කියලා මතකයක් තියාගෙන මතකය සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් වෙනවා ඒ පැවැත්ම ගෝචර නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ කදිම උපායක් වෙන්නනවා අපිට අපි උපමාවක් කළොත් ඉන්දිකටුවකට අපි නූලක් දාන්නට රෙදි කෑල්ලක් මහගන්ට ඉන්දිකටුවකට අපි නූලක් දාන්නට හදනවා නූල දාන ඉන්දිකටු සිදුර ඉතාමත් කුඩයි සිවුම් ඒ වගේමයි අපේ ඇහත් දුබලයි ඒ හින්දා අපිට පේන්නේ නැහැ ඒ වෙලාවේදී අපි උපායක් කරගන්නවා උඩාවට තියෙන වස්තුවක් ටිකක් ලොකු කරලා පෙන්වන කාචයක් උදව් කරගන්නවා කාචයේ උදව් කරගෙන කාචයේ උපකාරයෙන් අර ඉන්දිකටු සිදුරට අපි නූල ප්‍රවේශනය කරගන්නවා දාගන්නවා බලන්න අපි කරගත්තු උපාය නමුත් අර කුඩාවට තිබුණු සිදුර එහෙමමයි
එක චුට්ටක්වත් වෙනස් වුනේ නැහැ. අපි බැලුවා කියලා ඒක ලොකු වුණාද? නැහැ. හැබැයි අපි අපේ පහසුව සඳහා අපි යම් උපායක් කරගත්තා. ඒ වගේ අපේ ජීවිතේ ඇහැකන දිවනාසේ ශරීරය කියන ආයතනයක් ආයතනයක් ගානේ පෙනෙන ඇහෙන දෙයට රැවටිලා ඒ ගැන මතකයක් ඇති කරගෙන ඊට අනුව පෙනෙන ඇහෙන අරමුණු හොයන්න ගිහිල්ලා ඒක තණ්හාව ඇති කළා ඒ ගැන මතකයක් හදාගෙන ඇති බව හදාගෙන ඇති බවට තියෙන දේවල් සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් තී ඒක සියුම් වැඩි. අපේ මනස දුබලයි. දැන් අපිට පේන්නේ අපි උපායක් කරගන්නවා මොකටද? මේක ටිකක් ලොකු කළා දික් කළා බලනවා. මේ චක්‍රයේ මේ පැවැත්ම ටිකක් ලොකු කළා දික් කළා බලනවා කොහොමද? අපි කාල තුනකට තියලා බලනවා. අපේ ජීවිතේ පේන්නේ නැති හින්දා අපි භව වශයෙන්ම තියලා බලනවා ටිකක් ලොකු කළා. එතකොට අපිට මේක පේනිනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට දැන් මේ සිද්ධිය අරමුණ කරමුණ ගන්න වෙන සිද්ධිය නමුත් පේන්නේ අපි උපායක් කරගන්නවා ඒක භව වශයෙන් ටිකක් දීර්ඝ කරලා බලා ගන්නවා. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ අපි උපාය සීලීව අර කාචයකින් ලොකු කරගත්තට අර තිබුණ සිදුරෝමයි මේ පේන්නේ උපාය නිසා. ඒ වගේ ආයතනයක් ආයතනයක් ගානේ තියෙන පටිච්චසමුප්පාද සිද්ධාන්තය බලාගන්න දැනගන්න අවබෝධ කරගන්න පහසු පිණස අපි උපහායක් කරගන්නවා. මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ධර්මතාවය භව වශයෙන් බෙදලා බලාගන්නවා. ඒ කියන්නේ අපි බලනවා පෙර භවයේ අවිද්‍යා සංඛාර අවිද්‍යාවෙන් කර්ම රැස් කරපු නිසා මේ ජීවිතයේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා මේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු වුණාම භවය හැදෙනවා. භවය කියලා කියන්නේ දැක්කපු අහපු හැම දෙයක්ම ඇති බවට අපි තුල ගොඩ නැගෙන ගතිය. තව පැත්තකින් ගත්තොත් ඕකට තමයි කාම භවය, රූප භවය, අරූප භවය කියලා තුන් භවය කියලා කියන්නේ. මේක තමයි ලෝකෙ කියලා කියන්නේ. මම තව උපමාවලින් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ භවය හැදුනහම අවිද්‍යාවෙන් පටන්ගත්ත ක්‍රියාවලිය අවසන් වෙන්නේ භවය හදන තැන දක්වා විතරයි. ඊට පස්සේ භවය නිසා ජාති ජරා මරණ ඇති වෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මය අවිද්‍යාව කර්මය සකස් කළා. කර්මය ප්‍රතිසන්දි විඥානේ නාම රූප ආයතන ටික හදලා ස්පර්ශ වේදනා කියන විපාක ටික හැදුවා. ඒ විපාක ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ ඒ කෙලෙස් ඇති කරගත්ත ඇහැ නිරුද්ධ වෙනවා, රූපය නිරුද්ධ වෙනවා, චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනවා, දකින අහන දේවල් නිරුද්ධ වුණාට දැකපු අහපු දේවල් ඇති බවට අපේ මනස තුල භවය සකස් වෙනවා. ඔකට කියනවා කර්ම භවය කියලා. අපි උපමාවක් කළොත් කවදාවත් අපි දැක්කේ නැති, දන්නේ නැති, දැක්කේ නැති දෙයක් අපිට සිහි කරන්න බෑ. සිහි කළා ඒ පිළිබඳව සැප දුක් විඳින්නටත් බෑ. ඒ අරඹයා කුසල අකුසල කර්ම රස කරගන්නත් බෑ. එහෙම දෙයක් අපි ගාව නැහැ. නමුත් කවදාවත් දැක්කේ නැති තැනකට ගිහිල්ලා අපි ඒ වටපිටාව බලනවා.
වටපිටාවේ තියෙන ශබ්දයක් අහනවා. වටපිටාව බැලුවා තියෙන ශබ්දයක් අහපු එක විතරයි කරන්නේ. අපි ආපහු ආවට පස්සේ මෙන්න මේ වගේ ලස්සන බලන්න තැනකුත් තියෙනවා, එතෙන්ට ගියොත් මේ වගේ ශබ්ද අහන්න පුළුවන් තැනකුත් තියෙනවා කියලා දැනුමක් අපි ගාව ගොඩ නැගිලා තියෙනවා. බලන්නක ඇහෙන් බලපු එක එකතු වෙලා තියෙන හැටි, ඇහුණු දේ එකතු වෙලා තියෙන හැටි. ආන් ඒ වගේ කුඩා කාලේ ඉඳන් ස්කූලේ ගිය හැටි, ස්කූලේ තිබුණ හැටි, ඒ කාලේ හිටපු යාළුවෝ මිත්‍රයෝ රැකිරක්ෂා කළ හැටි බලන්න ඕගලන්ට ඔක්කොම මතක් කරගන්න පුළුවන්කම. සමහර විටක අපි වර්තමානයේ ගිහිල්ලා බලනකොට ඒ තිබුණු තැන්වල තියෙන පොළොවේ පිහිටීම පවා නැහැ. නමුත් මෙහෙම මෙහෙම දේවල් තිබුණා කියන කම හැදිලා තියෙන්නේ අපිට. අන්න ඒක තමයි භවය කියලා කියන්නේ. ඔකට තමයි ලෝකය කියලා කියන්නේ. ඔකට කියන තව පැත්තකින් මොකද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා. ඔන්න ඔය භවපත්‍ය ජාති කියන්නේ මනස තුල අන්න ඒ විදිහට තියෙනවා තියෙනවා කියලා ගොඩ නැගිච්ච දේවල් තියෙනවා. ආන් මේ දේවල් හැම වෙලාවෙම සිහි වෙනවා අපිට. සිහි කර කර අපි ඒව තුල සැප දුක් සහගත විදිහට හිත හසුරවනවා. ලෝභ දේශ මෝහ විදිහට කෙලස් පවත්නවා. ඒ කුඩා කාලේ යාළුව සිහි කරගන්න පුළුවන්. සිහි කරගෙන එදා කියපු දේවල් අද සිහි කර කර සතුට වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්. ඒවට තරහ ගන්නත් පුළුවන්, කැමති වෙන්නත් පුළුවන්. බලන්නකො එතකොට ඒ අයත්ින් දැන් වර්තමානයේ ඒ සැපහා දුක නැත්තම් ලෝභ දේශ මොහ කියන ගති ඇති උනේ දැන් මේ පුද්ගලයේ අවදි වීම නිසායි. ඒ පුද්ගල භාවයේ ජාති පුද්ගල භාවයේ අවදි ඇති උනේ මොකක් නිසාද? භවය නිසා. මෙහෙම අය මෙහෙම දේවල් තිබුණා කියන ගතිය නිසායි. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් කියන්නේම අද ඕගොල්ලෝ දැනට ගෙදර ගිහිල්ලා මෙහෙම ඉන්නකොටත් බලන් දරුවා ගැන, ඥාතීන් ගැන, අම්මා ගැන, සහෝදරයෝ ගැන, ගෙවල් දරුවල් ගැන සිහි කර කර දුක් වෙනවා, සතුට වෙනවා. සිහි කර කර දුක් වෙනවා, සතුට වෙනවා. ඒ වගේම සිහි කර ගන්න අරමුණු සැපදායක වුණාම ලෝකය මේ ලෝභය ඇති වෙනවා. සිහි කර ගන්න අරමුණු දුක්දායක වුණාම ද්වේෂය ඇති වෙනවා. නැත්තම් සිහි කරගත් අරමුණු උපේක්ෂා සහගත වුණත් පුද්ගල භාවයේ මෝහය තියෙයි. අන්තිමට මේ සිහි කරගෙන කටයුතු කරන, ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා කළ කී දේවල් අපි කෙටියෙන් ගත උදේ ගත්ත ආහාර ටික සිහි කළ හැකි නේද? එතකොට මේ විදිහට අරමුණු සිහි කරගෙන සිහි කරගන්න පැවැත්මට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකේ කියලා. මේ සිහි වෙන්නේ ඕගලන්ට අපි දැකපු පැත්තේ එහෙම අය ඉන්න දැනුත් ඉන්න නිසා නෙමෙයි. පෙනෙන හැෙන දෙයට කෙලස් ටිකක් එකතු වෙලා ඒ දේවල් තියෙනවා, ඒ දේවල් ඒ අය ඉන්නවා කියන හැඟීමක් අපි තුල ඇති වෙච්ච නිසා. ඒ තියෙනවා ඉන්නවා කියලා දැනෙන හැඟෙන කමයි අපි මේ සිහි කරන්නේ. ඉතින් මම මතක් කරන්ද මට යෙදුනේ ඕනේ උනේ අපි කෙටියෙන් ගත්තොත් ඒක තේරෙන්නේ නැත්නම් මේ කතා කරන එක දෙයක්වත් ඕගොල්ලෝ මතක තියාගන්න උත්සාහවත් වෙන්න එපා. මේ ටිකේදී දැන් හොඳට අහුම්කන් දෙන්න. ඒකනු නීවරණ ධර්ම දුරු වෙනවා. හැබැයි මම අන්තිමට ඕගොල්ලන්ට කියලා දෙනවා ජීවිතයෙන් කරන්න යමක්. ආ මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. මේ ඔක්කොම මතක තියාගන්න කියලා කිව්වොත් මම පැයකම අර දෙකක් කරන ධර්ම දේශනාව ඔක්කොම මතක තියාගන්න කිව්වොත් ඒක ඔයගලන්ට කරන්න පුළුවන් කමකුත් නැහැ, වෙහෙසටපත් වෙනවා විතරයි. නමුත් මම එහෙම කියන්නේ මේ ටික හොඳට අහගන්න. මම මේ පවතින අපේ ජීවිතයකට දුක එන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මතාවයේ පිටතලා මම මේ විස්තර කරලා දෙනවා, පෙන්නවා. නමුත් ඒ දුක ආපු හැටි වගේම ඒ දුක ජීවිතෙන් අයින් වෙන, අයින් කරගන්න ආකාරයත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒකත් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ සඳහා කටයුතු වැඩපිළිවෙලක් ඊට පස්සේ තියෙනවා. අන්න ඒ ටික කියලා දෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ. හරි. එතකොට අපි කෙටියෙන් ගත්තොත්
දැන් ඔය කතා කරපු සිද්ධාන්තයන් ඔක්කොම අයින් කරලා කෙටියෙන් කතා කළොත් උස් කඳු මුදුනක පටන්ගත් ජලය නොනැමති මහා සමුද්‍රය කරා ගහගෙන ආව ඒ ජලය නවාතන උනේ මහා සාගරය වගේ අතරමඟ මුකුත් නතර උනේ නැහැ වගේ පෙර අවිද්‍යාව නැමති ධර්මතාවයෙන් හටගත් මේ ප්‍රභවය දැන් නතර වෙලා තියේ කොතනින්ද අපේ ජීවිත දුකයි කියන තැන හදලා අද අපි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපායස කියන සියලු දුකෙන් යුක්ත සියලු දුක් විඳින ඇත්ත වෙලානේ හරි දැන් අද අපේ ජීවිතය දුක්සහගත පැවැත්ම නැමැති ධර්මතාවයකින් නතර වෙලා තියෙන්නේ මේ නතර වීම කොතනකින්ද පෙර අපි මේ චක්‍රය හැටියට ගත්තාම පෙර අවිද්‍යා කර්ම කියලා අපි ගන්නකොට ඒ පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් පටන්ගත් පැවැත්ම නතර වුණේ කොතනින්ද මේ ජීවිතේ දුක හදනවා කියන තැනකින් දැන් අපේ ජීවිතේ දුක් සහිතයි හරි දැන් අද අවිද්‍යාව තිබුණොත් මොකක් වෙයිද නැවතත් මේ වගේම දුක්දායක ජීවිතයක් භවයක් හදලා මිසක නතර වෙන්නේ නැහැ කියන උත්තරයක් එනවා එතකොට නේද පෙර අවිද්‍යාව තිබුණු නිසා කිසි තැනක නතර නොවි අද ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් ඒ කියන්නේ මිය ගියේ දරුවෝ සිහි කර කර දෙමව්පිය සිහි කර කර ඥාති හිතේ සින් සිහි කර කර නිന്ദා අපහාස සිහි කර කර කායික මානසික වේදනාවන් සිහි කර කර විඳ විඳ දුක් විඳිනවා කියන පැවැත්මක් අද නිර්මාණය වෙලා නම් මේකේ ප්‍රභවය අපි ගත්තේ කොතනින්ද පෙර අවිද්‍යාව කියන තැන හරි පෙර අවිද්‍යාවෙන් පටන් ගත්ත ධර්මතාවය මේ ජීවිතයේ දුක හදලා නතර වුණා නම් අද අවිද්‍යාව තිබුණොත් අද අවිද්‍යාව ඇති වුණොත් අද කර්ම රැස් වෙනවා අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න බව තිබුණොත් මොකක් වෙයිද අනාගතේටත් මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හදලා විපාක ස්කන්ධ ටිකට එදාටත් කෙලෙස් ඉදිලා එදාටත් මේ වගේම භවය හැදිලා මේ වගේම ජරා මරණ දුක හැදෙනවා කියන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඉමස්මින් අසති ඉදන් නොහොත් ඉමස්ස නිරුද්ධාය මන් නිරුජ්ජති මේ නැති කල්ලේ මේ නොවේ මේ ධර්මයන්ගේ නැතිවීමේ මේ ධර්මය නොවේ පෙර අවිද්‍යා කර්මය නොවුනේ නම් අද මෙබඳු දුකක් පවතීද නෑ පෙර අවිද්‍යාව නැත්තං සංකාරය නෑ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධ වෙනවා එහෙනම් පෙර අවිද්‍යා කර්ම නොවුනේ නම් අද මේ වගේ මේ ආයතන ටික ඇති වෙලා මේ වගේ ශෝක පරිදේ දුක් දුම්නක් කියන දුකේ පැවැත්මක් විද්‍යමාන වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න කමන අද අවිද්‍යාව නැති වුණොත් නැති වෙනව මොකද්ද? කර්ම සංකාර. අද අවිද්‍යා කර්ම නොවුනොත් මතු මේ වගේ ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් කියන ධර්මතාවයක්. එතනදී හොඳට මතක තබා ගන්න ඕනේ කුඩා ඉදිකටු සිදුර බලාගන්න උපායක් මිසක මේ කාචෙන් පෙන්වන්නේ කාචෙන් පෙන්වන සිද්ධිය නෙමෙයි සැබෑවටම විද්‍යමාන සිද්ධිය. එක මම පෙන්නේ මේ භව වශයෙන් මම පෙන්නන සිද්ධිය ජීවිතයේ සැබෑම සිද්ධිය බලා ගන්න උපායක් මිසක ඒක මේ භව වශයෙන් පෙන්නන සිද්ධිය නෙමේ සැබෑම සිද්ධිය කියන එක. ඒකෙන් මතක් කළේ අද අවිද්‍යා කර්ම නැත්තම් නැති වුණොත් මතු ජරා මරණ නැහැ කියලා කියනකොට අපේ අවබෝධයේ පහසුවටයි මතු කියන කෑල්ල මරණයෙන් පස්සට දැම්මේ. නමුත් ඊගාවරමුණේ ඉඳලා වෙන්න පුළුවන්.
මේ මතුවේ කියන සිද්ධිය ඊගාව අරමුණේ ඉඳලත් අනාගතයට කමක් නැහැ. අපි උත්තරයක් අපිට ආවා මේ ටික ගවේෂණය කරනකොට අතීතයේදී අවිද්‍යා කර්ම තිබුණු නිසායි අද අපේ ජීවිතයේ දුක්ඛාගත බවක පවතින්නේ. අදත් අවිද්‍යාව නැමැති ධර්මතාවය දුරු නොකළොත් මතුවටත් අපේ ජීවිතවල දුක්ඛාගත ස්වභාවය නැති වෙන්නේ නැහැ කියන උත්තරයක් ආවා. ඊට පස්සේ උත්තරේ කතාවා අපිට පෙර අවිද්‍යා කර්ම නොවුණා නම් අද දුක පවතින්නේ නැහැ. එහෙනම් අද අවිද්‍යා කර්ම නොවුනොත් මතුවට දුක පවතින්නේ නැහැ කියලා උත්තරයක් ආවා. මේකෙදී අපිට ලැබුණේ එක උත්තරයයි. මොකද්ද? අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තිබුණොත් දුක කරා යනවාම යතරමඟක නතර නොවි දුක අවසන් කරන්නට නම් අවිද්‍යාව නැමැති ප්‍රභවයම අපි අයින්කට යුතුයි කියන උත්තරයක් අපිට ලැබුණා. දැන් අපි බලන්න ඕනේ ඒ අවිද්‍යාව දුරු කළා විද්‍යාව ඇති කරගන්නේ කොහොමද? විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. අවිද්‍යාව කියන එක මම ඉස්සෙල්ල කෙටියෙන් විස්තර කළා. ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට ඒක ඇත්ත නොදන්නා කම නිසා ලෝභය, ద్వේෂ, මෝහ කියන කුසල අකුසල, කුසල අකුසල කර්ම ඇති වෙන විදිහට පෙනෙන දේ අරබි අපි හිතන කම නිසා කන ඉදිරි පිටට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයේ ඇත්ත නොදන්නා කම නිසා කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගන්න කම තමයි මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ කියන කාරණාව. දැන් අපි බලන්න ඕනේ එහෙනම් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන ධර්මතාවය අමුතුවෙන් අර්ථ දක්වන්න ඕනේ නැහැ අපේ ජීවිතේ. තව පැත්තෙන් ගත්තොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා මේ අපේ ජීවිතය කියලා පෙන්වන්න විතරයි තියෙන්නේ තව පැත්තක. මොකද ඒකට සාක්ෂියක් තියෙයි ඇයි? අපේ ජීවිත දුක්සහගත නම් දුක්සහගත පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තියෙන නිසාමයි. අවිද්‍යාව කොතනක හරි තියෙනවා නම් අවසන් වෙලා තියෙන දුක හදලා දුක පවත්වලා නම් අපේ ජීවිතත් අද දුක්ඛාගත පැවැත්ම තුල නම් තියෙන්නේ අපේ පැවැත්ම ජීවිතයේ පැවැත්ම වෙන්නේ අවිද්‍යාව මතයි අවිද්‍යාව තුලයි කියන එක එකට නිදසුනක් ධර්මතාවය. දැන් අපිට අමුතියෙන් හොයාගන්න නම් හොයාගන්න තියෙන එක දෙයයි. මොකද්ද? විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. විද්‍යාව හොයාගන්නකොටම අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධා. හරි, අපි දැන් බලමු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මොන දර්ශනයක් මොන විදියේ විද්‍යාවක් පෙර නැතිකමින්ද අද මේ වගේ දුක ඇති උනේ? මොන විදියේ විද්‍යාවක් අපේ ජීවිතය තුල හදාගත්තොත්ද අනාගතයට මෙබඳු දුක නොවෙන්නේ කියන tikai දැන් අපිට අවශ්‍ය වෙන්නේ. ප්‍රතිපලයේ දුක ඇති වෙන අවිද්‍යාව දුක ඇති වෙන සිද්ධියත් අමුතු විස්තර කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙනවා තියෙන තැනක ජීවිතය දුක්සහගතයි කියන එකට අපිම ඉන්නව සාක්ෂියට. දැන් අපිට ඕනේ ඒකට ප්‍රතිපක්ෂ ටික හොයාගන්න. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. මෙතන ඉඳලා පෙන්නන ටික අපිට මාර්ගදර්ශනය සඳහා නිවන් ප්‍රතිපදාව සඳහා අතිශයම වැදගත් වෙනවා. අවිද්‍යාව කියන එක දුරු වෙලා විද්‍යාව උපදවා ගන්නවා කියන ධර්මතාවයේ තියෙන්නේ පොඩි කාරණාවක් මත. මහා විශාල ගොඩාක් දේවල් නෙමෙයි, චූටිම චූටි දෙයක් තියෙන්නේ. මේ පොඩි දේ තේරුනොත්
ඒතික බලාගෙන තමයි භ්‍රමචර්යාව තියෙන්නේ. හරි. මොකද්ද විද්‍යාව කියලා අපි බලමු. අපිට ඇසිදිරියේ රූපයක් එනවා. ඒ කියන්නේ රූපයක් පේනවා. අපිට මේ රූපයක් පෙනෙනවා කියන තැන හොඳට සිහිය තබා ගන්න හොඳට සිහිවත් කර ගන්න යම් වස්තුවක් පෙනෙනවා කියන තැන ගත්තාම පෙනෙනවා කියන සිද්ධිය විපාක ධර්මතාවය මේ පෙනෙනවා කියන සිද්ධිය තුල එතකොටත් හොඳට ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ පෙනෙනවා කියන සිද්ධියේදී අපි කියමු මාස 5-6ක පුංචි දරුවෙක් අඬන එක නතර කරන්න දෙමව්පියෝ සද්දයක් එක්ක අර ටිලින් ටිලින් ගාලා සද්ද ඇහෙන ලස්සන පාට පාට දේවල් උඩින් එල්ලනවනේ. නමුත් සද්ද ඇහෙනවා වර්ණ ස්වභාවයෙන් පෙනෙනවා. නමුත් ඒ වර්ණයන් නම් කරන්නවත් ඒ දරුවා දන්නේ නැහැ. මේ නිල් කහ රතු කොළ කියලා ප්‍රඥප්ති මුකුත් නැහැ. නමුත් පෙනෙනවනේ. මේ අහවල් සද්දේයි කියලා සද්දේ නම් කරන්ද දන්නේ නැහැ. නමුත් ඇහෙනවා. අන්න ඒ වගේ මට්ටම ඒ පෙනෙන මට්ටම ඒ ඇහෙන මට්ටමයි මම මේ කියන්නේ පෙනෙනවා විපාකයි කියලා. පෙනෙන දේ. මේ පෙනෙන දේ තුල පෙනෙන පැත්තේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල ධර්මයේ කිසිවක් නැහැ. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්මයේ කිසිවක් නැහැ. ඒ වගේම ක්ලේශ අනුසයක්වත් නැහැ. විපාක මාත්‍රයක් විතරයි. ඒක එක අන්තයක්, එක පැත්තක්. ඉනි පෙනෙන දේ ආරම්භය අපිට කිසිවක් කළ හැකි බවක් නැහැ. යථාර්ථය දිත්තේ දිට්ඨමත්තන් දැකීම දැකීම මාත්‍රයක්ම පමණයි. ඒ එබඳු රූපයක් ඇස් ඉදිරි පිටට ආවහම යම් වෙලාවක අපි දන්නවා නම් පෙනෙන දේ පෙනී මාත්‍රයක් විතරයි. පෙනෙන දේ ආරම්භය මොනවා හරි දෙයක් අපි හිතුවොත් හෝ ඒකට කිව්වොත් හෝ කළොත් හෝ ඒ හිතන කියන කරන දේ හිත පිළිබඳ වූවක්ම මිසක ඒක පෙනෙන පැත්තට අයිති නෑ කියලා අපිට දකින්න පුළුවන් නම් ඒකම විද්‍යාව. හොඳට මතක තියාගන්න. දැන් මේ ඉදිරියෙන් මට වස්තුවක් පෙනේ. පෙනෙන දේ පෙනී මාත්‍රයක් කියන්නේ මම මෙහෙම මේක බුලත් වට්ටියක් මේකේ පුවක් තියෙනවා හුණුත් තියෙනවා නේද කියලා හිතුවත් මම හිතන විදිහට දැනගන්නවා මම හිතන දේ බැඳිලා තියෙන්නේ දැනගන්න පැත්තට හිත පැත්තට මිසක මම හිතන දේ පෙනෙන සිද්ධියට අයිති නෑ නේද කියන නුවණක් මට තියෙනවා. එහෙම තිබුණොත් මේ පෙනෙන සිද්ධිය පෙනෙන පැත්තට හිතන දේ බැඳුනේ නැත්තම් වෙන වාසියක් තියෙ මොකද්ද? ඊට අනුරූප වූ විඥානේ චක්කු විඥානේ සෝත විඥානේ පිහිටන්නේ නැහැ. පෙනෙන දේ පුරාණ කර්මෙන් හටගත්ත දෙයක්. දැන් මොනවා හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක නව කර්ම. මේ දෙපැත්ත. අපි මේ පෙනෙන දේ සිද්ධිය දිහා ගත්තාම අරගෙන පෙනෙනවා පෙනෙන දෙයට බුලත් කියලා හිතනවා. අපි පරණ දෙයි අලුත් දෙයි දෙකම එකට කරගෙනයි කර්ම සකස් කරගන්නේ භවය හදාගන්නේ. මේ එකම අරමුණේ අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකක් කිව්වේ පෙනෙන දේ
දිත්තේ දිත්ත මත්තම් පෙනීම පෙනීම මාත්‍රයක් විතරයි මේක බුලත් පුවක් හුණු තියනවා පිත්තල හෙප්පුවකයි දාලා තියෙන කියලා මං හිතුවා ඒ වගේ මං කටිනුත් කිව්වා මේක ගන්න ඕනේ කියලාත් හිතනවා ඕනනම් අතක් දික් කරනවා කියන්නේ මේ හිතන කියන කරන දේවල් මොනවද නව කර්ම මේ හිතන කියන කරන දේවල් බලාගෙන තමයි විඥානීය නැත්නම් හිත ඇති වෙන්නේ අපිට අවිද්‍යාව ප්‍රත්‍ය වුණු තියෙන දෝෂේ පෙනෙන දේ පෙනීමක් විතරයි මම හිතන කියන කරන දේවල් හිතන විදිහට දැනගන්නවා කියන විදිහට දැනගන්නවා කරන විදිහට දැනගන්නවා හිතන කියන කරන දේවල් දැනගන්නවා කියන හිත පැත්තට හා බැඳිලා සම්බන්ධ වෙලා තියෙනවා මිසක පෙනෙන පැත්තට අයිති නෑ නේද කියලා දන්නේ නැත්තම් අපි මොකද කරන්නේ පෙනෙන පුරාණ කර්මයට පෙනෙන දේ වර්තමාන බුලත් පුවක් හෙප්පුව කියලා හිතුවාම විඥාණයෙන් දැනගන්නවා දෙපැත්තකට නැති එකක් මේ පෙනෙන දේ බුලත්ය පෙනෙන දේ පුවක් කිය පෙනෙන දේ හුමිය කියලායි දැනගන්නේ. කියන දේ ගොඩක් සියුම් හිතින් කින් කිරින් කිසිවක් අයිති නැති කුසල කුසල කර්ම කිසිවක් අයිති නැති කෙලෙස් තුත්තක්ව සම්බන්ධ නැති අභිනිපාත මාත්‍රයක් විතරයි පෙනෙනවා කියන කම පෙනෙනවා සිද්ධියක් පෙනෙන දෙයට හිතන කියන කරන එක බැන්දොත් මම හිතන කියන කරන එක ඒ කියන්නේ මම මට හිතන්න පුළුවන් වුණොත් පෙනෙන දෙයට මේක බුලත් කියලා හිතුවෝ මේ රූපියත් මම හිතපු එක දෙක මුදව් කරගෙන මේ පෙනෙන රූපේ බුලත් කියලා මම දැනගන්නවා මේක පිත්තලයි කියලා හිතුවොත් දැන් පිත්තල කියලා හිතුවේ කොහෙන්ද අපි හිතෙන් හිතන එක චේතනාවක් නව කර්මයක් ඒක පෙනෙන පැත්තට අයිති සිද්ධියක් නෙමෙයි පෙනෙනවා කියන දර්ශනය නිර්මාණය වුණේ පුරාණ කර්මයකට විපාකයක් හැටියට දැන් අපි හිතනවා කියන සිද්ධිය වර්තමාන චේතනාවෙන් හටගන්න එක හිතන විදිහට දැනගන්න එක අපි බුලත් පුවක් කියලා හිතනකොට හිතන එක පෙනෙන පැත්තට ගැට ගහපු ගමම්ම චක්කු විඥානේ උපදිනවා අවිද්‍යාව තිබුණොත් තග්ගල සංකාර සංකාරපච්ච විඥාන චක්‍රය හට ගන්නවමයි සද්දයක් ඇති වෙනවා සද්ද ඇති වෙනකොට බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා හිතන එක වෙනම එකක් දැන් බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා හිතන සිද්ධිය වෙනමම එකක් ශබ්දයේ වෙනමම එකක් නමුත් අපි හිතන එක ශබ්දයට හිතුවොත් හිතන්න පුළුවන් හිතන එක හිතින්ම හිතුවාම ඒකම හිතින් දැනගන්නවා කියන නුවණ නැතුව හිතන එක සද්දයට අයිති වුණොත් අර සද්දේ බල්ලෙක්ගේ සද්දයක් වෙයි. අපිට බල්ලෙක්ගේ සද්දයක් වුණොත් ඒක බොරු කියලා කියන්නේ වෙන ජාතියක කෙනෙක් ওই සද්දේ ඇහුවෝ. එයාට බල්ලෙක්ගේ සද්දයක් වෙන්න වෙන සද්දයක් වෙන්නේ. හරි මට එතෙන්දි කියන්න වෙන්නේ පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ධර්මතාවයක් හැටියට රූප පෙනේ ඇස් ඉදිරිපිට රූපෙයි රූපේ යථාර්ථයේ දිත්තේ දිත්ත මතන් දැකීම මාත්‍රයක් විතරයි කන අභියතට ශබ්දෙයි සුති සුත මතන් ඇසීම ඇසීම මාත්‍රයක් විතරයි නාසයට දිවට කයට අරමුණු හම්බ වෙයි මුතේ මුත මාත්‍ර ඒ දෙයක් සිහි කරගන්න පුළුවන්කමයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත ඔය පැත්තට කියනවා ස්පර්ශී අන්තය කියලා
සක්කායන්තේ කියලා කියනවා. ඔය ආරම්භය හිතින් කීින් කිරින් කරන්න පුළුවන් නම් අපිට අපි ඒ ස්පර්ශ ආයතන හය හා බැඳෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙනවා, පෙනෙන දෙයට මට හිතන්න පුළුවන් නම් මම පෙනෙන දෙයට බුලත් කියලා හිතුවහම පෙනෙන දෙයක මම ඉන්නවා, මං එක්ක පෙනෙන දෙය තියෙනවා, පෙනෙන දෙය මං එක්ක ඉන්නකොට මම පෙනෙන දෙයක ඉන්නකොට පෙනෙන දෙයට මුණ හරි වෙනකොට මට රිදේ. එතකොට දිත්තේ දිත්තමත්タン කියලා කියන්නේ පෙනෙන දේ පෙනීමක් පමණක් වුණොත් මොනවා හරි දෙයක් මම හිතුවොත් හිතනවා කියන දේ පෙනෙන දෙයට අයිති නැතුව පෙනෙන දෙයට අයිති නැතුව හිතීමෙන් පස්සේ ඒ සිතත් එක්කම හිතන දේ නිරුද්ධ වෙනවා කියන නුවණක් මට ආවොත් මම මේ පෙනෙන දෙයක් නැහැ, පෙනෙන දේ මං එක්කක් නැහැ. ඒකයි බාහ්‍ය දාරු චිරිතරුන් වහන්සේ පෙන්නේ. බාහ්‍ය යම් වෙලාවක ඔබට දිත්තේ දිත්තමත්タン දැකීම දැකීම මාත්‍රයක් වුණොත් එකල්ලි ඔබ එහි නැහැ. එකල්ලි ඔබ එහි නැත්තම් ඒ අරමුණ ඔබ එක්කත් නැහැ. ඔබ අරමුණ එක්කත් නැත්තම් අරමුණ ඔබ එක්කත් නැත්තම් එකල්ලි බාහ්‍ය ඔබ මෙලව නෙමෙයි. එකල්ලි ඔබ පරලොවත් නෙමෙයි. ඔබ මෙලව පරලොව දෙයතර අතරත් නෙමෙයි. මේ දුකේ අවසාන මේකෙන් කියන්නේ එක දෙයයි. අපිට හිතන්න කරන් කියන්න කරන්න පුළුවන් දෙයක් තියෙනම් මේ හිතන කියන කරන දේවල් හිතින්ම සිහි කළා හිතනවා, හිතින්ම සිහි කළා කියනවා, හිතින්ම සිහි කළා කරනවා කියන දැක්මකට ආවොත් හිතන කියන කරන දේවල් එක්ක බාහිර ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුනොත් අපි ස්පර්ශ ආයතන හයේ නිදිලයි. ස්පර්ශ ආයතන හය එක්ක නෑ දැකම් පවත්තන්නේ. ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හය එක්ක චුට්ටක්වත් අපි ගනුදෙනුවක් නෑ. එදාට අපි මේ ලෝකෙ මිදිලා ඇහෙන් රූපෙන් චක්කු විඥාණයෙන් කනෙන් ශබ්දෙන් සෝත විඥාණයෙන් මිදිලා කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල් තිබුණට හිතෙන් තමන් නොඇලිලා ඉන්නේ. හැම වෙලාවම පෙනෙන දේ ඇහෙන දේ ඇලිලා බැඳිලා උපාදානව ඉන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පෙනෙනකොට ආ රෝස මලක්නේ ලස්සනයිනේ කහපාටයිනේ පුවක්නේ බුලත්නේ කියලා ඔන්න පෙනෙන දෙයට හිත හිතා නැඹුරු වෙනවා. අහවල් ගායකයාගේ සින්දුවනේ, ගායිකාවගේ සින්දුවනේ, අහවර කුරුල්ලගේ සද්දනේ කියලා අපි මේ හිතෙන් ශබ්දේ කරා යනවා. ආයේ කෝපිම කෝපි සුවඳනේ, කැවුම් බදින සුවඳනේ, පිච්චිමල් සුවඳනේ කියලා හිතෙන් ගන්ධය කරන්න පුළුවන්. අපිට හිතෙන් දැන් හිතන්න පුළුවන් කම මේ පෙනෙන හෙන කියන ආයතන ටිකට බැන්දොත් අපිට ලෝකයක් නිර්මාණය වෙනවා. යම් වෙලාවක රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම පෙනෙන ඇහෙන ගඳ සුවඳ ලබන රස විඳින ස්පර්ශ ආයතන හයම උපාදාන වශයෙන් නොගෙන මිදිලා මේ අරමුණ පරිහරණය කරද්දී දැන් මට පුළුවන් මේ ඉස්සරහා තියෙන දේ පේනවා. මේක බුලත්, මේක පුවක්, මේක හුණු, මේක දුම්කොළ කියලා හිතනවා. හැබැයි මම පුවක් බුලත් හුණු දුම්කල කියලා හිතුවක් පෙනෙන දේ බුලත් හෝ පුවක් හෝ හුණු හෝ දුම්කල වෙන්නේ නැහැ. පෙනෙන දේ පෙනීම මාත්‍රයක්මයි. මම හිතන හිතන දේ මම දැනගන්නව නේද කියන නුවණක් මට තිබුණොත් වචනයක් කතා කරුවත් මේක බැඳෙන්නේ නැහැ. මේ වචන ටික මේ රූපෙට බැඳෙන්නේ නැහැ. අනිත් කෙනා ලෝකෙ කෙනා හිතයි ආ මේ අපි වගේම මේ පෙනෙන දේ බුලත් පුවක් කියලා අර කියන්නෙත් කියයි. නමුත් එහෙම කියද්දිත් ලෝකයාගේ මානසික මට්ටම නිදිලා ඉන්න පුළුවන්. මම මේ කතා කරන සිද්ධිය ගැඹුරුයි. යම් දවසක රහත් උනා කියලා කියන්නේ පෙනෙන ඇහෙන මේ ස්පර්ශ ආයතන හයෙන් සම්පූර්ණව මිදිලා
තමන්ගේ පැත්තටම හිත නැඹුරු වෙලා ඔකට කියන අජ්ජුපේක්ඛා කියලා. තමන්ම හිතින්ම හිතලයි හිතන්නේ හිතින්ම හිතලයි කියන්නේ හිතින්ම හිතලයි කරන්නේ කියන නුවණකින් ජීවත් වෙන මනස. එදාට කර්ම රැසෙන් හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් හිතන දේ හිතීමෙන් පස්සේ කියන දේ කීමෙන් පස්සේ කරන දේ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න කර්ම රැස් වෙන්න සහ කර්මක් ක්ෂය වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔගොල්ලෝ හිතුවොත් බුලත් කියන එක ඒක පෙනෙන දෙයට බැඳොත් කර්ම රැස් වෙනවා. පෙනෙන දේ දිත්තේ දිත්ත මත්තම් බුලත් කියලා හිතනකොට මම හිතින් හිතුවට ඒක හිතන දෙයම නිරුද්ධයි කියන තැන දකින්න පුළුවන් වුණොත් හිතුවත් කර්මස්සයයි. ඒකයි කර්ම පෙන්වන්නේ බලන්න යස්මින් සමේ කාමවචර කුසල චිත්තං uppanno hoti සෝමනස්සහගත ඥාන සම්පූර්ණ අසංකාරකව සසංකාරික රූපාරම්මණංවා සද්ධාරම්මණංවා ගන්ධාරම්මණංවා රසාරම්මණංවා පොට්ටබ්බාරම්මණංවා ධම්මාරම්මණංවා යං යං වා පනාරබ්බ යම් කවක කාමවචර ඥාන සම්ප්‍රයුක්ත කාමවචර කුසලසිත උපදිනේද? ඒ කියන්නේ ත්‍රි හේතුක කුසලසිත. කොහොමද? රූපය රූපාරම්මණංවා සද්ධාරම්ම රූපයාරමුණු කරගෙන හෝ සද්ධාරමුණු කරගෙන හෝ ගන්ධයාරමුණු කරගෙන හෝ රසයාරමුණු කරගෙන හෝ පොට්ටබ්බයාරමුණු කරගෙන හෝ ධර්මයාරමුණු කරගෙන කර්ම සිත් වෙන්නේ එහෙම. යම් වෙලාවක හිතන කියන කරන එකට රූපේ හෝ අරමුණු නොවුණු සබ්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධර්මාරම්මණේ අරමුණු නොවුණු ඒ හිතන දේ හිතීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ නැහැ. මොකද කර්ම රැස් වෙනවා කියලා කියන්නේ දැන් මම බුලත් කියලා හිතනවා. හිතපු වචනේ කොහෙවත් තිබුණාද? ඉවරයි. එතකොට මම තව වචනයක් කතා කරනකොට අර වචන ඉවරයි. තව දෙයක් හිතනකොට අර හිතපු එක ඉවරයි. නමුත් ඒ හිතපු දේ නිරුද්ධ වුණා ඉවර වුණා කියන්නේ නැතුව රැස් වුණා කියලා අපිට කියනවා. ඇයි ඒ? මම බුලත් කියලා හිතුවහම හිතන එක මේ රූපෙට බඳිනවා. ඒ හිතපු එක ඉවර වුණාට මරණාසන්න මොහොතේදී මට මේ රූපේ විතරයි පේන්නේ. පේනකොට මේ රූපෙට මේ විදිහටයි හිතලා තියෙන්නේ මේ විදිහටයි කලේ කියන ටික තේරෙනවා. අපි කවුරු හරි කෙනෙක් ගැන හුද්දට තරහ ඇති වෙන විදිහට හෝ කුසල් ඇති වෙන විදිහට හිතනවා. හිතපු සිද්ධිය නිරුද්ධ වෙනවා. නමුත් කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මරණාසන්න මොහොතේ අර රූපේ පේන්නේ. පේනකොට මේ රූපෙට මේ විදිහට හිතලා තියෙනවා නේද කියන ටික ඒකේ තියෙනවා. නමුත් මං හිතපු එක පෙනෙන්නේ නැහෙන අරමුණකට බැඳෙන්නේ නැත්තා. මට කර්ම රැස් වෙන්න තැනක් තියේද? ඒකෙදි මම මතක් කළේ මම මතක් කරන තැන ගැඹුරුයි. යම් දවසක තමන් කියලා කියන්නේ මේ හිතන්න පුළුවන් පැත්තට හිතන කමට. දැන් හිතන්න කියන්න කරන්න පුළුවන් පැත්තට කියනවා තමන් කියලා. තමන් පෙනෙන ඇහෙන දේ එක්ක ගනුදෙනුවක් නතර වුණොත් තියෙන ගනුදෙනුව නතර වෙච්ච දවසටයි සසර නතර වෙන්නේ. ඔකට කියනවා අනුපාදා පරිනිර්වාණය. ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. යම් වෙලාවක අද පෙනෙන පැත්ත පුරාණ කර්මෙන් හටගත් විපාකයි ඒක එක පැත්තක් හිතන කියන කරන දේ කර්ම. කර්ම රැස් වෙනවද අස් වෙනවද කියන එක තියෙන්නේ අවිද්‍යාව මත හා විද්‍යාව මත. හිතන්න කියන්න කරන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මේ විපාකෙට පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා කියලා කියන්නේ පෙනෙන දේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන නැත්තම් මහ භූතයි පෙනෙන රූපය එක පැත්තක්. මම බුලත් කියලා හිතනවා. මම හිතපු එකයි මේ රූපයයි දෙකම එකට එකතු කළා මේ හැඩේ බුලත් කියලා දැනගැනිලා කැදිලා ඇති. නාම රූප පත්‍ය විඥාන. ඇහැට පිටින් තියෙන වස්තුවක් ගැන තමන්ගේ ප්‍රති දැනුමක් ඇති වෙලා.
දැනුමක් තිබුණොත් ඒක හිතන හිතට සිහි කරන්න පුළුවන්. දැන් බලන්න ඇහැට පිටින් තියෙන ඇඟේවත් හැපිලා නැති කාය ප්‍රතිබද්ධ නොවු වස්තුවක් අරඹය අපි තුලට දැනුමක් ලැබිලා. තමන් තුලට යම් දෙයක් දැනුමක් ආවොත් ඒක ඕන වෙලාවක සිහි කරන්න පුළුවන් නේද? දැන් ගෙදර කාර්යක යාළුවෝ මිත්‍රයෝ කියලා බලන්න ඕගලන්ට සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ ඕගලන්ට දැනුමක් ඇතිවෙච්ච දෙයක් අරඹය විතරනේ. හරි. ඕගලන්ට දැනුමක් ඇති වෙන්න ඇතුළත පිටත දෙයක් ඇතුළත දැනුමක් හැටියට ලබා ගන්න තියෙන එකම මාධ්‍ය තමයි චේතනාව. අරමුණක හිත හසුරන ආකාරය මත. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යංච චේතේති පකප්පේති ආරම්මන සමේතං විඥානසත්‍ත්‍ති යංච න චේතේති පකප්පේති යංච අනුසේති ආරම්මන සමේතං විඥානසත්‍ත්‍ති මේ අරමුණට හිතයිද කල්පනා කරයිද ඒත් විඥානේ පිහිටනවා යම් කිසි කෙනෙක් හිතුවෙත් නැ කල්පනා කළෙත් නැ ඒ අනුසය වශයෙන් හෝ පැවතුනත් අරමුණේ විඥානේ පිහිටනවා ඒකෙන් කිව්වේ සමහර විටක බුලත් පුවක් හෙප්පුව කියලා මේ වගේ ප්‍රඥප්තිය ඕනෙත් නැ මේ පෙනෙන පැත්ත විපාකයි හිතන කියන කරන පැත්ත ඊට අයිති නැ ඒක හිත පිළිබඳ වූක්මයි කියන එක නොදන්නා කමින් බැලුවහම ඇති මේ හිතේ පැත්ත අරකට සම්බන්ධ වෙලා. ඔකට කියනවා අජ්ජෝසාය තිත්තති. මට මතක් කරන්න ඕන ඔන්න ඔය විදිහටයි පෙනෙන ඇහෙන දේට අපි හිතන කියන දේ පෙනෙන ඇහෙන දේට බැඳලා බැඳලා කටයුතු කරන එක තමයි ජීවිතේ පුරාවටම කරන්නේ භවය කියන්නේ ඕක. මරණසන්න මොහොතදී වෙන්නේ හිතින් කියින් කිවිම් බැඳපු රූපයක් හෝ සද්දයක් හෝ සිහි වෙන එක විතරයි. පේනවා බුදු පින්තූරේ ඇහින් පේනවා හොඳට නව අරහදි බුදු ගුණ හිතෙන් කියනවා කරනවා කුසල් හැබැයි කියන එක මම හිතන එක නිරුද්ධයි මරණාසන්න මොහොතේ මේ රූපෙ පේනවා මට හැබැයි මේ රූපෙට මෙහෙම සද්ධාවෙන් හිතුවනේ කියන ගති ටික එතකොට තියෙයි ඔන්න ඔය විදිහටයි පෙර ජීවිතේ කර්ම සකස් වෙලා දුක හදාගෙන අද මෙතෙන්ට එන්න උනේ අපිට එන්න පුළුවන් උනේ ආවේ අදත් අපිට මේ පෙනෙන ඇහෙන දේට හිතින් කීම් කිරින් හොඳට හෝ නරකට බැඳොත් කර්ම රැස් වෙනවා කියන්නේ මරණාසන්න මොහොතේ හොඳට හිතපු හෝ නරකට හිතපු ඇහින් දැකපු කනෙන් අහපු ශබ්දයක් හෝ රූපයක් හෝ ගන්ධයක් හෝ සිහිවේ කර්ම නිමිත්ත හැටියට හැබැයි සිහි වෙනකොට මේ අරමුණ අරඹා හිත හැසිරුලා තින්නේ හිතලා තින්නේ කියලා තින්නේ කරලා තින්නේ මෙහෙමයි කියන එක ඒකේ තියෙන්නේ ඒ තනුව ප්‍රතිසන්දිය ඇති වෙලා මේ වගේම දුක හදනවා කියනක නවත්තන්න බෑ අද අපි කර්මක්ෂය කරගන්නවා කියන්නේ නැත්තම් අනුපාද පරිනිර්වාණය කියන්නේ ස්පර්ශ ආයතන 6ේ එක ආයතනයක්වත් උපාදාන කරන්නේ නැතුව චූටි දෙයක් තියෙන්නේ උපාදා මේ ආයතන හයම උපාදාන නොකරනවා කියලා කියන්නේ මනෝ විතරක ටික හකුලවා ගන්න පුළුවන් නම් හිතන කියන කරන දේ පෙනෙන ඇහෙන දෙයට බැඳෙන්නේ නැති විදිහට හිතුවොත් හිතන එක හිතත් එක්කම නිරුද්ධ වෙනවා දැන් මට ඕන දෙයක් හිතන්න පුළුවන් දැන් මම තාරකාව ඉර හඳ කියලා හිතුවොත් මේ හිතන සිද්ධියේ බාහිර වස්තුවකට අයිති වෙන්නේ කොහොමද බලන්න? ඒක හිතින්ම නිරුද්ධයි. ඒ වගේ මම මෙතන ඉඳගෙන පුවක්, බුලත්, මල, කෝප්පෙ කියලා හිතනවා. හිතන දේ එතනම නිරුද්ධයි. නමුත් අවිද්‍යාවෙන් ශනිකව අපි බාහිර රූප වලට ගැට ගහගන්න වේගෙන්. එතකොට ඉබේම බාහිර මේ විදිහේ ලෝකයක් තියෙන දේවල් හැදෙනවා අපිට. එතකොට කර්ම සකස් වෙනවා. ඉතින් අපිට හිතන කියන කරන දේවල් හිත පිළිබඳ වූවයි හිතත් සමග මේ ධර්ම නිරුද්ධයි කියන නුවණ ඇති කරගන්න පුළුවන් නම් අපි ස්පර්ශ ආයතන 6ෙන්ම මිදිලා ඉන්නේ. එතකොට තමයි දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් කියලා කියන්නේ පෙනෙන දේ ආරම්භයා ඔබට යමක් හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ පෙනෙන දේ පෙනීමක් පමණයි කියන නුවණ ආවොත්
පෙනෙනදී පෙනීමක් පමණයි දිත්තේ දිත්තමත්タン කියන නුවණින්නේ ඒ ආරම්භය හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ හිතන කියන කරන දේවල් නව කර්ම ඒවා හිත පිළිබඳ වූවක්මයි පෙනෙනදී පෙනීම මාත්‍රය කියලා මේ අන්ත දෙක දෙපැත්තකට ගියොත් එදාට කර්මක්ෂය මේ දැන් මම මේ මතක් කළේ ඵලයක් ගැන දර්ශනයක් තේරණේ හොඳට අහගන්න කියලා කිව්වේ ඔය දැන් මම ඵලයක් ගැන කතා කළේ දර්ශනයක් ගැන ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කිව්වේ අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වේ අවිද්‍යාව උපදවාගත්තු ජීවිතය කියලා කියන්නේ මෙන්න මෙහෙම තැනක් කියන එකයි කිව්වේ ඕක ඕගලන්ට කරන්න බෑ කරන්න කිව්වෙත් නෑ මම නමුත් මේ දර්ශනය මම මතක් කළේ කවදා හරි දවසක මේ සසරින් එතර වෙන්නේ මේ වගේ තැනකට අපේ මනස ගිය දවසටයි කියන්නේ තේරෙනවා නේද දැන් ඕක තුල මොන විදිහට කරන්න පුළුවන්ද අපිට අද දවසේදී කරන්න බෑ මොකද පෙනෙන දේ පෙනීමක් පමණක් විතරයි හිතනවනම් කියනවනම් කරනවනම් ඒක හිත පිළිබඳ වූවක්මයි පෙනෙන දේට අයිති නැහැ පෙනෙන දේට බැඳුත් කර්ම රැස් වෙනවා කියලා අහගත්තත් බොහෝ කල් සිට පැවතෙන හුරුවක් තියෙනවා පෙනෙන දෙයට හිතන්න පුළුවන් අහන දෙයට හිතන්න පුළුවන් කියන හුරුවක් තියෙන නිසා ආශ්‍රව ගිවිල නැති නිසා නතර වෙන්න ඉබේම හිතෙනවා එතකොට දැන් මම මේ කතා කළේ දර්ශනය රහතන් වහන්සේ කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට රූපේ එනවා ඒ කිසිම රූපකින් උන්වහන්සේගේ මනස කම්පා වෙන්නේ නැහැ කම්පා කරන්න බෑ. ඒ හැම අරමුණක්ම නොයලී විඳිනවා ඒ අරමුණේ විනාශයද දකිනවා. ඒක නැති වෙනකමද දකිනවා. ඒක එහෙම වෙන්නේ මේ වගේ නොයලී ඉන්න නිසායි කියන දර්ශනය මතක් කළා. හරි. දැන් අපි ඔතෙන්ට යන්න ක්‍රමයක් හදාගන්නයි ඕනේ. එතනයි ඊගාට වැඩගත්. මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. ඔය ටිකට ඉස්සෙල්ලා මම කිව්වා වැඩිය මතක තියාගන්න ඕනේ හොඳින් අහන්න. දෙවනි ටික දර්ශනය මතක් කළා වඩාත් හොඳින් අහන්න. ඒකක්ව මතක තියාගන්න කිව්වේ නැහැ. මේ කියපුවා මතක්ක තියා නොගත්තත් ඕගොල්ලෝ උතෙන්ට පැමිණෙනවා. දැන් මම මේ කියන ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඕගලන්ට කරන්න යම කම්බ වෙන්නේ. මේ සඳහා අපිට තියෙන්නේ එකම එක දොරටුව යන්න උපායයි. ඒ උපායයි අපි හොඳට දක්ෂ වෙන්න ඕනෙමයි. ඒකෙදි සීලේක තමන්ට පුළුවන් විදිහක පන්සිල් හරි ආජීවස්තමක සීලේ හරි උපෝසත සීලේක හරි සීලේක පිළිතලා බුදු ගුණ අසුබේ මරණේ මෛත්‍රී ආනාපාන සති ආදී නීවරණ ධර්ම දුර වෙන සමත කමඨහනකින් හිත වඩවඩ විදර්ශනා කට යුතුයි. දැන් මම විදර්ශනා කරන හැටි කියලා දෙනවා. මේ කියලා දෙන ක්‍රමය අනිවාර්ය ඒකාන්තෙම ඕගොල්ලන්ගේ නිවනට පමුණුවනවාමයි. හරිද? ඒ හින්දා හොඳට මතක තබා ගන්න ඕනේ. හරිද? මේ ටික අවශ්‍යමයි. මොකද එච්චරට ඒකේ වටිනාකමක් මම දන්න හින්දායි කියන්නේ මේ හරහා නොගොසු වෙන මේ වගේ දර්ශනයකට යන්න තැනකුත් නැහැ. හරි. ඒ තමයි දැන් ඕගොල්ලන්ට පින්වතුන්ට මොන හරි දේවල් සිහි කරන්න පුළුවන් නේ. අපි කියමු දරුවා සිහි කරනවා කියලා. වෙනදට අපි කරන්නේ දරුවා කියලා සිහි වෙනකොට සිහි කරනකොට සිහි කරපු අරමුණ ඇත්ත වෙලා ඒක තුල සැප හෝ දුක ඇති වෙන හෝ ලෝභ ද්වේෂ මෝහ කියන කෙලෙස් ඇති වෙන විදිහට හෝ කටයුතු කරන එකයි වෙන්නේ. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම ඇත්තට ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ආවද දන්නේ නැහැ, තනියමද දන්නේ නැහැ ඉන්නේ. මේ විදිහට දරුවා කියන එක ඇත්ත වෙලා ඊට ප්‍රතිඋත්තරයක් මොන හරි දෙනවනේ අපි. වෙනද කරන්නේ මේකනේ. දැන් අපි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වෙනස් දෙයක් කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට අරමුණත් එක්ක ඉස්සරහට යන්නේ නැහැ. කරන්නේ හොඳට සිහියෙන් දරුවා කියලා සිහි වෙනකොටම ඒක ඇත්ත වෙන්න ඉස්සෙල්ලා දරුවා කියලා
මෙහෙම සිහි කරන්න පුළුවන්කම මෙහෙම දැනුමක් මට ඇති උනේ කොහොමද? දැන් ළමයා ගෙදර ළමයා ඉන්නවා කියලා සිහි කරනවා නම් තමන්ට සිහි කරන්න පුළුවන්කම ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න බෑ නේද? ආන් ඒක හොයාගෙන උඩු හතට යන එකයි කරන්නේ අපි. දරුවා කියන කැත්ත වෙලා රාග දේශ මොහ ඇති වෙන්න ඉස්සෙල්ලා ඔන්න හිතාමතා මොනල් අපි දරුවව සිහි කරනකොට අපි උඩහ අතට යනවා. උඩහ අතට කියලා කියන්නේ දරුව කෙනෙක් ඇති වෙන්න. ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර කියන හොඳට බත් පාන් කව්පි මුං ඇට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර කියන කුණප කොටස් ටිකකින් යුක්ත රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට මේ මගේ දරුවා නේද කියලා හිතුවාම මේ හිත දරුවා නේද කියලා දරුවා කියලා හිතපු එකයි අර රූපයේ දෙකම එකට එකතු කළා නේද මේ දැනුම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න හොඳට බලනකොට පිටිපස්සට ගිහිල්ලා දැන් මෙනෙහි නොකරන තාක් ඕගොල්ලන්ට බාහිර දරුවෙක් හිටියා දරුවෙක් ඉන්නවා කියලා හිත සිහි කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඒකයි විඥානයේ මායාවක් කියන්නේ. හැබැයි ඒ දැනගත් දරුවා කියලා දැනගන්න පුළුවන් සිහි කරන්න පුළුවන් කම විමසලා බලනකොට ඊට අදාළ භූමියක් නැහැ. කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකෙන් යුතු රූපයක් ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙයි. ඒකට මේ මගේ දරුවා නේද කියලා හිතලා තියෙයි. එහෙම හිතන කමත් මේ රූපය දෙකම එකතු කළා මේ මගේ දරුවා කියලා දැනගන්න තියෙයි. ඔන්න ඒ අරමුණ පෙන්වුවා. ඊට පස්සේ අපි යාළුවෙක් සමන්ත කියලා සිහි කෙරුවා කියමු. දැන් ඒ හැඩේ සමන්ත කියලා අපිට හොඳට සිහි කරගෙන වෙනදට හොඳට සැප දුක් විඳින්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙමෙයි. මේ සමන්ත කියන දැනුම මට ඇති වුණේ කොහොමද? ටිකක් වෙලා ආපස්සට ගියාම ඇස් ඉදිරි පිටට පෙනෙනවා රූපයක්. මොකද්ද? කෙස් ලොම් නියද සම්මස්නහර පටවි කොටස් පිට සෙම සැරව ආපෝ කොටස් දවන තවන දිරවන ස්වභාවයේ තේජෝ හමන පිම්බෙන හැකිලන ස්වභාවයේ වායෝ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහ ධාතු රූපයට සමන්ත කියලා හිතුවාම සමන්ත කියලා හිතපු කමත් ඒ රූපය දෙකම එකට එකතු කළා මේ දැනුම ඇති වෙලා ඒ රූපය සමන්ත කියලා. ආ විඥානේ නාම රූප පත්‍ය විඥාන සමන්තය කියලා දැනගැනලා ඇති වෙලා තියෙයි. දැනගැනලා ඇති වෙලා තින්නේ කොහොමද? මේ නාමයයි මේ රූපයයි මේ සමන්තය කියලා හිතපු කමයි මේ රූපය දෙක එකතු කළා මේ සමන්තය කියලා දැනගැනලා ඇති වෙලා තියෙයි. එතකොට හොඳට යනකොට දැන් එහෙම කෙනෙක් නෑ නෙමෙයි එහෙම කෙනෙක් ඉඳලාද නෑ වෙනවා. දැන් නෑ කියලා බැලුවට වැඩන්නේ හිටියනේ කියන තැනකින් හරි තිබුණොත් කෙලස් ගේනවා. දැන් අපිට තාත්තා නෑ අපේ. නැති වුණාට බෑ හිටියනේ කියන තැනක ඉස්සර හිටියනේ අපේ තාත්තා කියන තැනක හරි කෙල්ල සියදෙනවා. නමුත් කවදාවත් හිටියෙත් නැත්තම් ඉන්නවත් නෙමෙයි නම් අනාගතේට ඉඳින්නේත් නැත්තම් මට කෙල්ල සියදෙන්න තැනක් නෑ. ඒ වගේ ඔන්න තමන්ගේ හිත දන්නවා හොඳට සිහි කළා මේ වෙලාවේදී සවිඥාන කර්මණු ටික විතරක් ගන්න. ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩන් වලට තාම අපේ හිත බැඳිලා කැමැත්ත තියෙනවා තමයි. කමක් නැහැ. මේ සත්පුද්ගල භාවයේ තියෙන කෙලෙස් ටික අඩු වෙනකොට අරවා ඉබේම අඩු වෙනවා. ඒ හින්දා ඒක සත්‍යපත්තානේ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ රූපයක් පෙන්වනකොට සවිඥානික රූප ටිකෙන් ඔබට යන්නේ නැත්තේ වේදනාවක් පෙන්වනකොට ආධ්‍යාත්මික වහිර වේදනාවක් පෙන්වන්නේ සත්පුද්ගල භාවයේ තුල තියෙන බැඳීම අයින් වෙනකොට ඔක්කොම අයින් වෙනවා. මම කියන තැන බැඳීම අයින් වෙනකොට මගේ මම කියන තැන බැඳීම නිසයි මගේ අම්මා තාත්තා දුව පුතා කියලා කොටුවක් හදාගෙන තියෙන්නේ. මට උපකාර පිණිස. ඒ අය තමයි මට උපකාර පිණිස තමයි බාහිර භෞතික වස්තු තියෙන්නේ. අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ කියන තිකේ බැඳීම අඩු වෙනකොට වස්තුන්ගේ තියෙන බැඳීම අඩු වෙනවා. මම කියන තැනක තියෙන බැඳීම අඩු වෙනකොට අනිත් දේවල් වල තියෙන එකත් අඩු වෙනවා.
ඔය විදිහටම මම කියලා අපිට සිහි කරන්න පුළුවන් නම් ඒ පැත්තට හිත යොමු කළ මේ රූපයත් කන බොන බත් පාන් කවපෙ මුං ඇට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් මේ වගේ කුණුප කොටස් ටිකක් තියෙන රූපේට මම කියලා හිත හැසිරෙවුවාම මම කියලා හිත හසුරපුකමත් මේ රූපිය දෙකම නිසා මේ රූපිය මම කියලා දැනගැනෙලා කැටි වෙලා නේද උන් මම මේ රූපිය මම කියන දැනගැනෙලා ඇති උනේ මෙහෙමයි කියලා හොඳට පෙන්නනවා ටික ටික පෙන්නනකොට පෙන්නන්ද පෙන්නන්ද මම කියලා කෙනෙක් ඉන්නවමයි කියලා රූපේ තුල තියෙන අවිද්‍යාව ගෙවෙනවා මේ රූප අම්මමයි මේ රූප දරුවමයි මේ රූප යාළුවමයි කියන එක ගෙවෙනවා දැනුමක් මංගාව තියෙනවා දැනගැනෙලක් තියෙන හැබැයි දැනගැනෙල ඇතිවිලා තියෙන මෙහෙමයි මේ නාමයයි මේ රූපයයි නාම රූප දෙක ප්‍රත්‍යනුයි කියන එක බලන්න එතකොට ඒකත් කරන්න ඕනේ මෙහෙම අපි කියමු ආනාපාන සති කමඨහන හෝ අසුබේ හෝ මරණේ හෝ කුමන හෝ කමඨහනකින් හිතේ හිතේ කතා කරන ගති අඩු වෙන විදිහට හිතේ විසිරුණුකම අඩු වෙන විදිහට කමඨහනක් වඩනවා අපි කියමු ආනාපාන සති භාවනාව කරන්න හොඳට ටිකක් කළා හිතාමතාම නතර කළා ඕගල්ලන්ට දැනෙනවනේ බාහිර පුද්ගලියෝ සත්‍යෝ ඉන්නවා කියලා දැනෙනවා නම් දැනෙනවනේ අපිට තමන්ගේ ජීවිතේට පරිබාහිර බාහිර පුද්ගලියෝ සත්‍යෝ ඉන්නවා කියලා දැනෙන ගොඩෙන් එක අරමුණක් සිහි කරලා ගන්නවා එකක් සිහි කරලා ගන්නවා අරගෙන ඒ රූපේ හොඳට බලනවා ධාතු වශයෙන් කුණුප කොටස වශයෙන් ආහාර ප්‍රත්‍යින් හැදුණු වශයෙන් එහෙම නැත්නම් ටීවී එකක වගේ වර්ණ මහබූතයන්ගේ වර්ණ සටහනක් වශයෙන් ඔය ඔක්කොම ක්‍රම ඕනේ එක ක්‍රමයකට හොඳට බලලා ඉබඳු රූපයට මේ ප්‍රඥප්තියෙන් හිත හැසිරෙව්වා දරුවා කියලා පුතා කියලා අම්මා කියලා නංගි කියලා මොකද හොඳට මතක තියාගන්න උනේ හිත හසුරන ආකාරය මතයි කියලා කැටි වෙන්නේ අපි කියමු තරුණ අපි මේ මගේ නංගී කියලා හිත හසුරවනවා කිසිම රාගදී අරමුණක් එන්නේ නැහැ මේ මගේ අක්කා කියලා හිත හසුරවනවා පෙනෙන සිද්ධිය නමුත් අපි වෙනත් විදිහකට ගැහුණා මේක හො කියලා ගත්තොත් හිත හැසිරෙව්වොත් අපිට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අරමුණක පෙනීම මත නෙමෙයි හිත හසුරුණ ආකාරය මත කෙලෙස් ඇති වෙනවද නැද්ද කියන එක තියෙනවා. නේද? එතකොට ඒකයි මෙතන ප්‍රඥප්තිය වටින්නේ. අපි ඇස් ඉදිරි පිටට ආපු රූපය හොඳට පෙන්නලා ඒ රූපයට මෙන්න මේ විදිහට හිතුවා. මේ විදිහට කැමැත්තෙනුත් හිතුවා. ඊගාට විඥානේ පිහිටන්ඩ ප්‍රඥප්තිය ඕනේ මේ පේන අරමුණ. හරි වටිනවනේ කියලා හිතුවාම මේ වටිනාකමයි මේ රූපයයි දෙක එකට එකතු කළා වටිනා රූපයක් කියලා වටිනවා කියලා දැනගන්නවා. ඕගලන්ට වටිනා වස්තු හම්බෙලා තින්නෙත් එහෙම. ඇස් ඉදිරි පිටට රූපයක් එනවා. මේවට තමයි රත්තරන් කියන්නේ මේකනම් පවුම් පහක් විතර බරයි. පවුමක් දැන්නු කියලා 60,000ක්වත් වෙයි හිතින් ගණන් බලනවා මේකට. ඊට පස්සේ මේ හිතපු වටිනාකමට හිතපු gati ටිකත් අර රූපය දෙකම එකතු කළා ඕගොල්ලන්ට දැනගැනෙලක් ඇති වෙයි මෙච්චර වටිනා වස්තුව. බාහිර තියෙන දේ ආරම්භය වට ගොඩාක් වටිනවා කියලා දැනුමක් ලැබිලා. මු කොහොමද මෙච්චර වටිනා දැනුමක් ආවි තරාදියකට දාලා තරාදිය ගිල්ලද අපි. එහෙමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ආයතන හයේ නොයල්ලි මිදෙන්න තියෙන එකම උපායෝක දැනුමක් ආවහම දැනුම ඇත්ත කරගන්න නැතුව ආපස්සට යනවා ඊට පස්සේ ඒකද කරන්නේ සවිඥානික අරමුණවල අද අපිට මෙහෙම ඉන්නකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ ඉන්නකොට බාහිර ලෝකෙ පැත්තේ සත්තු පුද්ගල භාවයට තව ආයෙ ඉන්නවා කියලා දැනෙන දැනුමක් තියෙනවනේ දැනුම් කොටුවක් තියෙනවනේ ඒකින් එකක් දෙකක් උදුරලා ගත්තා රූපය හොඳට බැලුවා එබඳු රූපයට මේ ප්‍රඥප්තියෙන් හිත හැසිරුවා එතකොට
ඒ රූපයේ ඇස් ඉදිරිපිට තියාගෙන මේක නම් මා හොඳ නැති කෙනෙක් මෙහෙම මෙහෙම දේවල් කරලා තිනවා කියලා ද්වේෂ සහගතව හැසිරුවාම ඒ හිත හසුරපු කමයි අර පෙනෙන දේ එකට එකතු කරලා නරක කෙනෙක් කියලා දැනුමක් ඇවිල්ලා ඇති හැම වෙලාවෙම පෙනෙන වස්තුව පෙනෙන පැත්තේ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් ඇති උනේ හොඳට හිතන දේ එකට බැඳපු නරකට හිතන දේ එකට බැඳපු වටිනාකමට හිතපු දේ එකට බැඳපු රාග ස්වභාවයට හිතපු දේ එකට බැඳපු ආකාරයේ මතයි තේරෙනව නේද අන්නේ ඒ මේ විඥානේ දැන් අපිට හොඳ අය සිහි කරන්න පුළුවන් නරක අය සිහි කරන්න පුළුවන් වටිනා දේ සිහි කරන්න පුළුවන් නොවටිනා දේ සිහි කරන්න පුළුවන් හැබැයි හොඳට සිහි කරන්න නරකට සිහි කරන්න වටිනාකමට නොවටිනාකමට සිහි කරන්න පුළුවන්කම හැදුනේ කොහොමද කියලා පෙන්වුවේ නැත්තම් අපි හිතන්නේ ඇත්තටම හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා කියලාමයි හිතන්නේ අපිට මම කියන එක තේරෙනවද නැහැ දැන් අපිට ලෝකෙ දිහා බැලුවහම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මනසට හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා වටිනා දේවල් තියෙනවා නොවටිනා දේවල් තියෙනවා කියලා දැනුමක් තියෙනවනේ හරි දැන් ඒ දැනුම තමයි විඥානය අපේ දැන් අපි දන්නවා අපිට මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියලා ඒ තමයි එතකොට එහෙම හොයාගෙන යනකොට අපිට හම්බ වෙනව මොකද්ද ඇස් ඉදිරිපිටට වස්තු තියාගෙන හිත හසුරන හසුරන ආකාරයට ඒ වස්තුව ඒ හිතේ හැසිරීමෙන් දැනගෙන කියන උත්තරේ එනකොට ඉබේම හිත හසුරන හසුරන ආකාරයට දැනගෙන මිසක වටිනා හෝ නොවටිනා හෝ හොඳ හෝ නරක හෝ රූපවල තිබලා නැහැ ඒක මෙහෙමුනේ මෙහෙමයි කියන උත්තරයක් ඒ ඒකම ඔබට එහා පැත්තට බාහිර ආයතනයට නොයන්න දිත්තේ දිත්තමත්තම් කරන තැනට ඔබෝ ඉබේ નિરાයාසයෙන් අරගෙන යයි මම මේ කියන ටික ගොඩාක් වටින දෙයක් ඔබට තේරෙනවා නම් එතකොට මේ විදිහට අරමුණු කීපයක් හිතනකොට ඔබේ සමාධි ගති ආඩුයි ආයෙත් හිතනකම නතර කරලා ආයෙත් සති නිමිත්තට හොඳට හිත තියලා ආනාපාන සතිය හෝ මෛත්‍රී භාවනාව හෝ සමත කමටන ආයෙත් ටිකක් වඩනවා ටිකක් වඩලා ආයෙත් නතර කරනවා නතර කළා ආපහු බාහිර සත්පුද්ගල භාවයට තියෙන අරමුණු එහෙම නැත්නම් හොඳට නරකට තියෙන අරමුණුනක් කමන්නේ සවිඥ හිතනවා හිතලා ආයෙත් වඩනවා උපමාවක් කම්මල් කරුවේ යකඩයක් අරගෙන ගිනිගොඩට දාලා මයින හැම ඇදලා හොද්දට ලා අබදල්ලේ පාට රත් වෙන්න රත් කළා ගිනියම් කළා අඬුවෙන් අල්ලලා කිනිහිරි උඩ තියලා පාරවල් දෙකයි තුනයි ගහන්නේ නිවෙනවා ඒට එහත් ගැහුව හැකි ගැහුවට ගහන තරමට යකඩ දැලෙන්නේ මහන්තිය විතරයි එයා මොකද කරන්නේ ආපහු අරගෙන ආයෙත් කෝවේ දාලා රත් කරනවා රත් කළා හොඳට තියුරු වුණාම ආයෙත් කිනිහිරි උඩ තියලා පාරවල් දෙක තුනක් ගහනකොට නිවෙනවා ඒ වගේ ආනාපාන සති කමටහන හොඳට නැත්නම් සමත කමටහන හොඳට හිත ගඩුවම නීවරණ ධර්ම ආඩුයි අන්න ආයුධය යකඩ කැල්ල ගිනිහන් වුණා වගේ ඔන්න අරමුණ දෙකක් පුද්ගල භාවයේට වටිනාකමට තියෙනවා කියලා බාහිර තියෙනවා කියලා දැනෙන අරමුණ දෙක විදර්ශනා කරනවා පාර දෙකක් ගහනකොට අඩු වෙනවා වගේ අරමුණ දෙකක් විදර්ශනා කරන සමාධි ගති තග්ගල අඩු වෙනවා තවත් මෙනෙහි කෙරුව හැකි. එතකොට එක්සයිස් මැෂින් එකක් උඩ දුවනවා වගේ එකම තැන. මෙනෙහි කළාට කෙලස් ගෙවෙන්නේ වෙහෙස විතරයි. ඒ හින්දා හිතන එක නතර කළා ආයතර කමටහන වඩනවා. කමටහන වැඩුවම දැන් ආයෙත් කෝවේදාලා ටිකක් රත් කරෝගේ ආයෙත් පාරවල් දෙකක් තුනක් ගහන්න ඕනවා. ආයෙත් පුද්ගල භාවයට වටිනාකමට බාහිර තියනවා කියලා දැනෙන දේවල් මෙනෙහි කළා ආපසට යනවා. මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එකකින් ගිහිල්ලා අර විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කළා ආයෙත් නතර කළා ආයෙත් හිත වඩනවා මේ වගේ සමත විදර්ශනා යුග්ගනද්දව සමත කමනරන් හිත වඩනවා නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කර කර හිත වඩනවා මේ විදිහට කරනකොට ඕගොල්ලන්ගේ සමාධියත් එන්නෙන්ද තීව්‍ර වෙනවා නීවරණ ධර්මයන්ගෙන් තොර ඒ වගේම මේ ලෝකෙ කිසිවකත් නොයැලෙන නොගැටෙන මනසක් ඕගොල්ලන්ට ඉබේම හැදෙනවා ටිකක් දුර යනකොට ඕගොල්ලෝ දන්නවා ඉබේම එක තැනකට එනවා බාහිර ස්පර්ශ ආයතන හය ශුන්්‍යතාවයක්මයි තිබිලා තියෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි
රන් රිදි මුතු මෙණික් ආදී වටිනා දේවත් ඒ වගේම නරක ජරා නොවටිනා දේවත් ඒ තුල තිබිලා නැහැ පෙනෙන ඇහෙන දේට වටිනා නොවටිනා කමින් බලපු චේතනා ගැට ගහපු කම නිසාමයි නිබඳු දැනුමක් ඇති වෙලා තියෙන්නේ කියලා ලෝකයේ ඇති වෙච්ච හැටි ඕගලන්ට තේරෙයි. ඒ කියන්නේ ලෝකය කියලා කියන්නේ අද ඔබට හොඳ මිනිස්සු නරක මිනිස්සු හොඳ දේවල් නරක දේවල් බොහෝ වටිනා දේ බොහෝ නොවටිනා දේ ඇති බවට හම්බ වෙනවා. ඔබේ මනසට තේරෙනවා බාහිර මෙහෙම මෙහෙම දේවල් මෙහෙම මෙහෙමයි ඉන්නවා කියලා. ඔක ලෝකේ. ඔය ලෝක සමුදය ඔය ලෝකයේ ඇති වෙච්ච හැටි ඔබට පෙනෙයි. විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියලා කියන්නේ පෙනෙන දේ ඇස් ඉදිරි පිටට මෙහෙම පෙනෙන දෙයක් ආවා. තණ්හා උපාදාන කියන එකෙන් කිව්වේ හොඳ විදිහට නරක විදිහට කැමැත්ත ඇති වෙන විදිහට අර අකමැත්ත ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට ඒකට හිත හැසිරෙව්වා. භවය කියලා කියන්නේ පෙනෙන දේ හොඳයි පෙනෙන දේ හොඳ නැහැ අර වස්තුව වටිනවා ඒක වටින්නේ නැහැ කියලා දැනුම් සම්භාරයක් ගොඩ නැගිලා ලෝකේ. බෞපච්චය ජාති දැන් හොඳය සිහි වෙනවා නරකය සිහි වෙනවා කැමති දේවල් සිහි වෙනවා අකමැති දේවල් සිහි වෙනවා. ජාතිපච්ච ජරාමරණ හොඳ දේ නැතිවීමෙන් දුක නරක දේ ලැබීමෙන් දුක දැන් ඉතින් දුක් විඳි. නමුත් ඔය සියලු දුක් එකකටවත් මරණය පස්සේ මේ ජීවිතේම ඕගලන්ට ඉඩ නැහැ. මෙන්න මේ ක්‍රමයේ උපාය කරගන්න මෙතනින් පොඩ්ඩක් පිටිපස්සට යන්න. ඒ කියන්නේ සිහි වෙන දේ ඇත්ත කරගෙන වෙනදට හිතේ හිතේ ගණන් බලනවා වෙනුවට හිතට මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එක බලන්න. හැබැයි මම මුලින් මතක් කළා මේ දර්ශනය දැකලා මේ දර්ශනේ ජීවිතය කරගෙන තමයි එදා පටාචාර්ල වගේ අහිංසක අම්මලා කිසා ගෝතමීලා වගේ අහිංසක අම්මලා රජ්ජුමාල වගේ අය සුවපත් උනේ. ඒ සුවපත් උනේ නිකන් නෙමෙයි තිස්ස තෙරුන් වහන්සේ, චක්කුපල තෙරුන් වහන්සේ, පීතමල්ල තෙරුන් වහන්සේ, නිලක්ක තෙරුන් වහන්සේ වගේ අතිශය වීරියක් වඩලා. ඉතින් අපේ ජීවිත සුවපත් වෙනවා නම් අර වගේම වීරියක් ඇති කරගන්නම තමයි අපේ ජීවිත සුවපත් කරගන්න වෙන්නේ. ඉතින් මේ ධර්මය මම මේ කියලා දුන්නු ටික ඕගොල්ලන්ට යම් පමණක හෝ උත්සාහවත් වෙන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට තේරෙයි මේ තුල මොනතරම් ස්වකහාත බවක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වටවත් දේශනා කරපු මම කියනවටවත් නෙමෙයි ඕගොල්ලන්ට මුතරේ ඒකාන්තේ මේ ජීවිතේ දුක නිවෙනවා කියලා. ඉතින් අද දවසේදී මම මේ කියලා දුන්නු දහම් පරයය මෙතන ඉන්න පිරිසටත් මේ ශ්‍රවණය කරන සමස්ත ලෝකවාසීන්ටත් මේ ජීවිතේම අවිද්‍යාව නැමැති අන්ධකාරය නැති කළ විද්‍යා ලෝකයේ උපදවාගෙන මේ ජීවිතයේදීම හැම දිනාටම නිවීම මිදීම හදාගන්න ලැබේවා කියලා ආශිංසනය කරනවා. අපි පින් අනුමෝදන් කටයුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් ආරක්ෂා අධිෂ්ඨානට අධිග්‍රහීතු ශාසන මාමකෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන මේ දිව්‍ය පතර බෝධික මුතුන් වෙන සැනසෙත්වා. ඒ වගේම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අප දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින්. ආකා සත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකා සත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධ්‍යන්තු සම්පදං. එවගේම අවිද්‍යා අන්ධකාරය දුරු කළා ප්‍රඥා ලෝකේ උපදවාගෙන
मे जीवते मीवीम मिधीम हृदय गरीम सदाऊ मे दहम पर्यायाद देशना कर्णकुट ये देशनाव सदा भोम सद्भाव सह संबंध विन कल्याण मित्र दिपिर शक्ति अभी मुलिम मतकलोत् विहेरगुड वेल्लंपिटी पदिंची एम ए सुमनावती मैनियंगे दूधरूपी विसत् एवगेम ऑस्ट्रेलिया वे मेलबर्न वर पदिंची सुमित कुलरत्न महात्मा लता कुलरत्न महात्मा अतुल दारुण तिदनावन खविंद देवक पुतुनुवन नीलंक रंदन पुतुनुवन एवगेम तुषिका रंदिय दियनियनुत एवगेम गीता दसिल्ला मैथिनिय एवगेम इत्मग स्वाम पुरुषया केन एसियलुम सत्पुरुष पिंगुतुम देशना विदायक धरनवा एवगेम ए आय गे बलापुरत्तु राशियक्ति एतमय सुमित कुलरत्न महात्मा गे नेसे गे पियानन वन मातले विसु एड्विन महता सहा एम मैतिनियतत एवगेम होगे नेसे गे राजमल्लितत एवगेम लता कुलरत्न मैतिनिय गे दिमाउपियांग वन दुडंग दुव कुमारकम देवासे कल नेसे गे डब्ल्यू एम एस वर्णसूर्य महता सहा एम मैतिनियतत एवगेम अगे नसीगे सहोदर अभिन सुनील वर्ण सूर्य सह हदिसे नसीगे ओहुगे तरुण पुत्र सुलंग वर्ण सूर्य तत्ंग अनुमोदन किवेम एवगेम अपे देहरगोड पिंगतुंगे नमी नसी काल यात्रा कलाउ विक्टर पेरेरा पिया विलियम सिंह सीया एवगेम एलन पेरेरा सीया एवगेम रम भंडा सीया एवगेम हेलेना हामी आची लिलिनोना आची एलिसा हामी आची रोबोट पेरेरा पिया करुणावती मव सारा चंद्रसिरी आर्यसेन दसिल्वा निहाल डेविड खमला ඇතුළු සංසාරගත යහලේ සියලුම මියගේ ඥාතින් සිපත් කරනවා ඒ වගේම තව ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු මේ ප්‍රාර්ථනාවක් තියයි අපවත් වී වදාළ ගෞරවණීය අපගේ දරණගම කුසල දමනායක හිම්පන් මන් වහන්සේට ඒ වගේම සෝම ස්වාමින් වහන්සේට පානදුරේ අරියදම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළෝ සියලුම දෙනාටත් පින් අනුමෝදන් කරනවා ඒ වගේම මතක් කරන්නට ඕනේ ලබුණුරු ආරණසේන සදන සංචිතේ ප්‍රධාන අනුශාසක අපේ මහාකොළ නන්දරතන ස්වාමින් වහන්සේගේ ඒ වගේම අපේ සග්ගක්මචාරින් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ රාත්‍රියේදී අභව ප්‍රාර්ථනා වුණා ए नंदरतन स्वामी महसे अभाव प्राप्त पिया आयु वलंदा एच डब्ल्यू सी विजय सेन ए आदरणीय पियान मे मोटे सी पत्कन दिपिरसेम वर्ग परंपरा गतनी ज्ञातिंग मोहते सी पत्कन ए आयुत रग्न मे समस्त लोकवासी शील दिनागे मे गे ज्ञाति सी पत्कल मे देश जनित सूर्य कुशल्यान ඒ සියලු දෙනාට අපි අනුමෝදන් කරන අනුමෝදන් විත්වා කෙනදා අසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම අපේ විහෙරගොඩ වැල්ලම්පිටියේ පදිංචි පිරිසගේ सुमनावती मैनियन उपन्दिनीय निमित्त करगन एतत् निदुक निरोगी सुपद भावे चिर जीवन देश के वहन से धर्म देश सहभागी शील दिनाटत ए पिंगतुम से प्रार्थना करन गमन ए विधिहतम पौली शील दिनाटत देशना कर समस्त लोकवासी रटवासी शील दिनाटत සත්පාර්ථනා කරන්නේ කියලා මෙල්බන් නුවර පිරිස ප්‍රාර්ථනා කරනවා ඒ සත්පාර්ථනා පිටලා මේ
සිංහ සීලූම දිනාටත් ඒ දෙපිරිසේ සිටින සීලූම දිනාටත් පවුල්වල සීලූ දිනාටත් මේ පින්වත් සීලූ දිනාටත් ඒ වගේම බෞද්ධයා නාලිකාවේ වර්තමාන කටයුතු කරන අපේ බෝරලන්දි වජිරඥාන මහින්පාණන් වහන්සේ ඇතුළු අපගේ රෝහණ ගරුතර මහත්මයා ඇතුළු මේ සීලූම කාර්ය මණ්ඩලයටත් මේ සමස්ත සීලූම දිනාටත් මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ඇතිවීමෙන් ප්‍රාර්ථනා බෝධිකේ මුන්තු නිවන සැනසෙන්න මේ සියලු කුසල් හැම දිනාට මුතුන් නිවන් පිණිස පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් හැම දිනම වන්දනා කරගන්නට ප්‍රවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ ස්කම්බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු